നമസ്കാരവേവാ ദുരുവനട്ട് സമദാ ബുദ്ധിമി ശരണയാമി. നമസ്കാരവേവാ ദംരുവനട്ട് സമദാ സദഹം ശരണയാമി. നമസ്കാര വേവാ സംഗരുവനട്ട് സമദാ മഹാസംഗ ശരണയാമി. നമസ്കാര വേവാ തുനുരുവനട്ട് സമദാ തിസാരണ സാധു സാധു. അപ്പട്ട് ധർമ്മവിനയ ഖ്യാതില അപ്പോ മീ ശാസനെ പ്രവിധി കല പിൻവത് ലഘു സ്വാമി വാസേട്ട് അപ്പകേ നമസ്കാര വീവാ. මෙම පුණ්‍ය භූමියේ වැඩ සිටින අවසර පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු පින්වත් ස්වාමින් වහන්සේලාගෙන අවසර සිල් මෑණිවරුනි, ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මම කල්පනා කළා අපි බුදු සුවඳ වැඩසටහනි කාලයක් අනුස්සති භාවනා ගැන කියා දුන්නා. මං හිතනවා පිරිසට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඊට පස්සේ බුද්ධ දේශනාවක් අපි ඉගෙන ගන්නවා. ජීවිතයේ දිහා බලන ආකාරය සකස් කරගෙන තමන්ගේ ධර්මාර්ගී ක්‍රමානුකූලව පුරුදු කරගන්න විදිහ ගැන. ඉතින් මම කල්පනා කළා, ගොඩක් අය ආසයි බණ භාවනාවට. බණ භාවනා කරන්නත් කැමති අය ඉන්නවා. ගොඩක් බුදුරජාන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්න අය ආසයි තමන්ගේ හිත සකස් කරගන්න, තමන්ගේ හිත ක්‍රමානුකූලව ප්‍රතිපත්තියක දියුණු කරගන්නටනේ. ඒ නිසා මං කල්පනා කළා මේ භාවනාවේ තියෙන යම් ආනිසංස ටිකක් කියා දෙන්න මේ සිත ගැනත් කියා දෙමි. අපි දන්නවා බුදුරජාන් වහන්සේ කියා දුන්නේ හැම දෙයකටම මුල් වෙන්නේ මොකක්ද? හිත කියලා. සමහර මිනිස්සු ඉන්නවා මේ ලෝකේ, ජීවිතේ කඩා වැටෙන දේවල් වෙද්දී ඒ බාධක වලට හරි ලස්සනට මුහුණ දෙනවා. ඒ බාධක වලින් තමන්ගේ ජීවිතේ කඩා වට ගන්නේ නැහැ. ඒ හැම දෙයක්ම තමන්ගේ ජීවිතේ යහපත් කරගන්නට පාඩමක් කරගන්නවා. එහෙම ඉන්නවා. මේ ධර්මය ඇසුරු කරගෙන ලද බොළඳ ස්වභාවයන් බැහැර කරගෙන එහෙම සිත සකස් කරනා ඉන්නවා නේද? ඒ වගේම සමහර අය ඉන්නෝ කූඹියෙක් කෑවත් පුංචි වචනයක් ඇහුව කරා වුණත් තමන්ගේ හිත බලවත්ව බිඳවට්ට ගන්න අයත් ඉන්නවා. ඉතින් අපිට පේනවා මේ හිත්වල හැටි කියලා. ලද බලඳ වුණත් තමන්ගේ සිත වඩන්න පුළුවන් අය ඉන්නවා. දැඩි ගොරෝසු හිත් තිබුණ අය වුණත් ඉන්නවා ක්‍රමානුකූලව තමන්ගේ සිත
සකස් කරගන්න පුළුවන් නමුත් ඊගෙන දන්නේ නැති. ඒ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ වචන ඉගෙනගෙන අපි මහන්සි වෙන්නේ අපේ ජීවිතේ සමතයත් විදර්ශනාවත් දියුණු කරගන්න. සමත කියලා කියන්නේ හිත සමතයකටපත් කර ගැනීම. අර හිත එක එකේ වලට දුවන්නේ නැතුව. විදර්ශනාව කියලා කියන්නේ මේ සිත, කය, ඇස, කන ආදී ධර්මතා හේතුඵල විදිහට විමසන එක. සම්මා දිට්ඨි සූත්‍ර ටිකක් අපි ඉගෙන ගන්න යන්නේ. ඒවයි තියෙන්නේ මොකද්ද? විදර්ශනාව. මොනවද තියෙන්නේ? විදර්ශනාව. පින්නතුනි අපි මුලින්ම චුට්ටක් හිත ගැන බලන්න ඕනි. මේ සිත කියන දේ ගත්තාම අපිට පේන දෙයක් මේ සිත අරමුණු ගන්නවා කියන එක. මොකක්ද අරමුණු ගන්නවා? ඒතර සිතේ එක්තරා ස්වභාවයක් තමයි ඒ හිතට එන අරමුණ දැන ගැනීම, අරමුණු ගැනීම කියන එක. කළුවරේ අපි කට්ට කළුවරේ අපි ඉද්දි දැන් අපි ගෙදර දොරේ යතුර හොයනවා. මේස උඩ දාලා වෙන්න පුළුවන්, එළිය පාපිස්සක් යට වෙන්න පුළුවන්, කොතන හරි තැනක. දැන් මොකද කරන්නේ? කළුවරයිනේ, තියෙන තැන කෙලින් බලා ගන්න බැහැ. දැන් මොකද අපි කරන්නේ? මෙම අත ගන්න, මෙම අත ගාගෙන අත ගාගෙන අත ගාගෙන යන යද්දි අතට වදිනවා. වදිද්දි මොකද වෙන්නේ? ඒතර හැඩෙත් එක අපි දැනගන්නවා යතුර. එතකොට හවු වෙන්නේ. ඒ වගේ මේ අපේ හිතටත් අරමුණක් ගැටෙන්න ඕනේ, අරමුණක් එන්න ඕනේ හිතට. දැන් අත ගිහිල්ලා යතුරු වැදුනහමනේ දැනගත්තේ කළුවරේ මෙහෙම අල්ලල්ලේ යද්දිනේ. ඒ වගේ එතකොට ඇස, කන, නාහි, දිව, කයින් ගන්න දෙයක් මොකද වෙන්නේ? හිතට අරමුණක් වෙනවා. එතකොට ඒක අපිට මේ ඉන්ද්‍රියන් හරහා මනසට අරමුණු වෙනවා. ඒතකොට හිත අරමුණු ගැනීමක් කියන එක තියෙනවා. තවත් දෙයක් අපිට දකින්න ලැබෙනවා හිත අරමුණු ගන්නවා වගේම සිතක චේතනාවක් මුල් කරගෙන අර සෙම්පතියක අනකරනවා වගේ නේද? සෙම්පතිතුමා අනකරන්නේ මෙහෙම යමන් යුද්ධ කරහල්ල මෙහෙම කියලා කියනවා නේද? මෙහෙම මෙහෙම වෙන්න මෙහෙම කරද්දි ටක් ටක් ගාලා කරන්නේ. ඒ වගේ මේ ඉස්කෝලේක ප්‍රින්සිපල් මහත්තයෙකුත් එහෙම කරනවා නේද? විදුහල්පතිතුමන් පාසලේ ගුරුවරිය ළමයිට අනකරණේවා තියෙනවා. ඒ වගේ තමයි මේ සිතේ තව ස්වභාවයක් සිතක හට ගන්න චේතනාව මුල් කරගෙන අපි කය වචන හිතින් මොකද කරන්නේ? ක්‍රියා උපද්දවනවා. ඒතකොට අපිට පේනවා චේතනාත්මකව මොකද්ද අපි කරන්නේ? විවිධ ක්‍රියා උපද්දවනවා. ඒතකොට මෙව්වා ගැන තේරුමක් ඇතුව මේවා එකට කැටි කරගෙන තමයි අපි ක්‍රමානුකූල වැඩපිළිවෙලකට හිත යොදන්න උනේ හිත එකඟ කරන්නේ. තේරුණේද කියලා දෙනික. ඒතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් සිත කිව්වහම මේ සිත ගැන ඉගෙන ගද්දි සිතත් එක්කම හට ගන්න. සිතත් එක්කම පවතින. සිත නැති වෙද්දි ඒත් එක්ක නැති වෙන දේවල් තියෙනවා. දේවල් තියෙනවා. එහෙනම් මේ හිතක් එක්ක පවතිනවා තියෙනවා. එතකොට හිත පවතිනත් ඒව උපකාර වෙන, උදව් දෙනවා. ඒව නැති වුණොත් සිත කියන ස්වභාවය නැති වෙනවා. එකක් තමයි වේදනාව. මොකක්ද? ඔය අපි
වෙරළු ගෙඩියක් කෑවත් ඒකේ ගතිය රසය අපිට දැනගන්න පුළුවන්. හොඳයි නරකයි කියලා නිකන් විඳීම සැප දුක් කියලා අපි විඳීම් කියන්නේ. ඒක සිතක තියෙන දෙයක් තමයි විඳීම. ඒක විඳීමත් කොහොම එකක්ද? සිතක් හටගද්දි උපදින ඒක පවතිනවා. ඒක නැති වෙද්දි නැති වෙනවද නැද්ද? නැති වෙලා යනවා. ඒකට විඳීමත් එහෙමයි. තව තියෙනවා මේ සිතක ස්වභාවයක් හඳුනා ගැනීම. මොකද්ද? ඉතින් මේ හඳුනා ගැනීම කියන එකත් සිතක් උපදිද්දි උපදිනවා, පවතිද්දි පවතිනවා, නැති වෙද්දි ඒකටම විනීවනේ. අර කියපු චේතනාව සිතක් හටගද්දි හටගන්නවා, පවතිද්දි පවතිනු, නැතිවෙද්දි නැති වෙන. ඒතර මේ තව දෙයක් තියෙනවා මේ සිතේ, අර අපි කියපු ස්පර්ශය කියන එක නේද? අපි ඔය ස්පර්ශය කියලා කියන්නේ මනසට සිතට අරමුණක් ඇවිල්ලා සිතයි අරමුණයි ඕ විඥානේ එකට එකතු වීමට කියන ස්පර්ශය කියලා නේ. ඇහින් රූපයක් දකින්නත් එහෙමනේ. දැන් අපි ඔහොම බලන් හිටියට වෙන කල්පනාවක ඉස්සරහා මුකුත් ඇස් දෙක අරන් හිටිය පේන්නේ නැති එහෙම තියෙනවනේ. ඒතර හිත යොමු කරාම ඇහැට කවුද ඉන්නේ කියලා බලනවා. ටිකක් නැගිටලත් බලනවා පුටි. අර අවධානය දැන් යොමු වුණා ඉස්සල් හිටිය වෙන කල්පනාව. ඇසයි රූපේයි ඕ අර විඥානි සිත එකතු වුණා. ඒතර එකතු වීමට ස්පර්ශ කියනවනේ. එතකොට ඒ විදිහමයි කණිත් නේ. කණයි ශබ්දේ විඥාන එකතු වීම කණේ ස්පර්ශ. නාහිත් හිම වෙන්නේ නාහේ ගඳ සුවඳයි නාසී විඥාන එකතු වීම ස්පර්ශ. ඊට පස්සේ දිවයි රසයි ඕ දිවේ විඥාන එකතු වීම දිවේ ස්පර්ශ. කයයි පහසයි කය විඥාන එකතු වීම ස්පර්ශ. අපි එහෙම ඉගෙනගෙන තියෙනවනේ. ඉගෙනගෙන තියෙනවා. ඊතර ඔය ස්පර්ශ කියලා කියන්නේ සිතක් උපදිද්දි උපදිලා නැති වෙද්දි පවතිද්දි පවතින. ඒතකොට සිතක් එක්කම තියෙන ඒවා. ඊතර මානසිකාරය කියලා කියන්නේ ඔය අපි මොන හරි දෙයක් ගැන දිගට කල්පනා කරනවා. ඒ කියන්නේ ඒතකොට අපි මානසිකාරය කරන යමක් ගැන දිගට කල්පනා කරනවා. නේ? මානසිකාරයෙන් අපි හිතට අරමුණු ගන්නෙ. මොකද්ද? මානසිකාරයෙන් තමයි හිතට අරමුණු ගන්නෙ. ඉතින් ගොඩක් දේවල් තියෙනවා ඉගෙන ගන්න. මම මේ ටිකක් කිව්වි පොඩ්ඩක්. බලන්න එක ඇත්තද බොරුද කියලා. දැන් ඔයාලට කිව්වොත් ඔයාලට ඇහුවොත් මම නිකන් කියනවා මේ ගෙදර ඉඳන් මෙතෙන්ට එන පාර පොඩ්ඩක් මානසිකාරය කරන් එන විදිය. ඒක කල්පනා කරන ගෙදරින් ආවා ගේට්ටුව ඇරියා මේ පාර දිගේ එන්න ඕනි. අසවල් බස් හෝල්ඩ් එකට ඕන් ආවා. ඕන් අර බස් එක ආවා. ඊකට නැග්ගා. ඔන්න මේ බොරැල්ල ගාවෙන් කනත් ඉස්සර බැස්සා. එතන ඉඳන් පයින් මෙතෙන්ට ආවා. එතනින් මෙතෙන්ට හැරිලා මෙතන. දැන් හිතන්න බැරිද? දැන් බාණ්ඩී ක්‍රියාවලිය ඔක්කොම දිගට මොකෙන්ද කලි? හිතින් කළා. ඒතර අපි හිතින් ඒ අරමුණ දිගට දිගට ගත්තා. හිත අවධානය යොමු. ඒකට කියන මොකද්ද? මානසිකාරි. මානසිකාරි තිබුණ නැත්තම් ඕක කරන්න බෑනේ. ඒකනේ අපි භාවනා මානසිකාර කියලා කියන්නේ. ඇයි ඒක දිගට කරන්න ඉපේ? ඒ අරමුණ මෙනෙහි කර කර හිතේ තියා ගන්න ඕනේ නේ. ඒකට කියන්නේ මොකද්ද? මානසිකාරි. එතකොට බුද්ධානුස්සතිය භාවනාව මානසිකාරයක් අපි කරන. ධම්මානුස්සති සංඝාන පිළිකුල මේ ඔක්කොම මානසිකාරයේ හිත මානසිකාරි නැත්තන් නෑ. අරමුණුනේ හිතක් තියෙනවා නම් මානසිකාරය. ඒතකොට මේ මානසිකාරයත් හිතක් එක්ක පවතින. හිත නැති වෙද්දි නැති වෙනවා, හිතක් පවතිද්දි පවතිනවා නේ. ඒතර මේ ධර්මතා අපේ සිතක තියෙන ඒවා. මොනවද තියෙන්නේ? සිතක් එක්ක පවතින. මේ ඔක්කොම හේතුන්ගෙන් හැදුණු. හේතු නැති වෙද්දි නැති වෙනවා. ඒතර මෙන්න මේ සිතේ ම තමයි තවත් දෙයක් තමයි මේ සිතක තියෙන දෙයක් එකඟකම කියන එක. මොකද්ද එකඟකම? ඒකාග්‍රතාවය කියන්නේ. තේරුණේද? අර මානසිකාරය කරන දේ තුළම හිත තියාගෙන එක දිගට ඉන්න පුළුවන් නම් එතන මොකද්ද තියෙන්නේ? එකඟකම.
එතකොට මේ එකකම දියුණු කර ගැනීම ගැන අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් මේක භාවනාවක්. මේ කොහොමද කරන්නේ? දැන් එතකොට ඔබ දන්නවා ඇති මේ එකකම කියන එක හිත යම් අරුණක පවත්වද්දී දිගට අපිට පේනවා මේ ඒකට කුසල් මෝන්නේ කියන එක. ඇයි? අකුසලයේ ගැනත් මිනිස්සු කල්පනා කර කර ඉන්නෝ. නැද්ද? එක දිගට ඔව්ද නැද්ද තියෙනවා. මේවා ගැන බුදුරජාණන් වහන්සේ කියා දෙනවා. දැන් මෙහෙම හිතන්න. මෙහෙම හිතන්න පොඩි දෙයක්. අපේ ගොඩාක් අය මම මේක කියන්නේ මේ හිතක තියෙන ස්වභාවයක් මේ එකකම කියන එක. ඒතර මේක දන්නේ ගොඩක් අය. මේ ස්වභාවය තමයි අර හදලා කරලා ගන්න තියෙන්නේ. මොනවා කළද ගන්න තියෙන්නේ? හදලා කරලා ගන්න ඕනේ අපිට උනේ විදියට. දැන් මෙහෙම හිතන්නකො ඔයාලා දැකලා තියෙනවද? ඔයාලා දැකලා තියෙනවද ඔය ටීවී වල පවා පෙන්නනවා? ආ ටීවී ඕන්නේ. gedara ඔය පූසු හදන අය ඉන්නවනේ. ඉන්නව නේද? පූසෙක් කැරපොත් එක්ක හරි හූණෙක් හරි මීයෙක් හරි පැදුරක් ඇතුලේ පොඩ්ඩක් දැඟලුණා වගේ ඇහුනොත් කන් දෙකත් ඔහොම උස්සගෙන පූස සද්ද නැතු ඉන්න වලිගේ වණන්නෙත් නැහැ. අතපය හොලවන්නෙත් නැහැ. ඇස් දෙක ලොකු කරගෙන ඔහොම ඉන්නවා. ඉන්නවද නැද්ද? ඉන්නවා. ඒ අයියා හැම ඉන්නේ. ද සද්දයක් ආව කොහෙන් හරි. දැන් මෙයා ඉන්නේ ඊළඟ සද්ද එනක. ඒතර අඳුන ගන්නනේ. දැන් මේ සතා සමහරට විනාඩියක් දෙකක් තුනක් හතරක් එක දිගට ඉන්නවා. අපිටත් පේනවා කුරුමානම් අල්ලනවා. ඔව්ද නේද? ඉතින් අපි මොකද කරන්නේ? ඉතින් අපි ප්‍රාණඝාතයෙන් වෙන් වෙලානේ. මූ වෙන් වෙලා නැහැ. ඒ හින්දා මොකද කරන්නේ? ඒ අවදානෙන් අහකට දාන්න පූස ගාවට ඇවිල්ලා සද්ද කරන. එතකොට කඩාගෙන දුවනවා. නැද්ද? දැන් බලන්න මේ සතා ඇස එක දිගට යොමු කරගෙන කන් දෙක ඔහොම හොලවන්නේ නැතුව අහගෙන ඉන්නවා සද්දි. ඇඟේ හොලවන්නේ වලිගේ හොලවන්නේත් නැහැ. එහෙනම් මෙයා ඇස කන එහෙම හිටින්න හිතට මොකක් හරි වෙලානේ. ඉතින් මෙයා හිත යොමු කරගෙන ඉන්න යමකට අන්න මානසිකාරයක් යොමු කරලා. තේරෙන්නේ කියලා දිනක. දැන් එතකොට මෙයා ඇසට කනට හිත යොමු කරන් ඉන්නවා. දැන් කනට සද්දයක් එනකන් ඉන්නේ ඊළඟ සද්දි වරින්කො මං අල්ල ගන්න. ඇස් දෙක යොමු කරන් ඉන්නේ. එතකොට බාණ්ඩෙ එතන අර සිත ඇසත් එක්ක එකතු වෙලා තියෙන විදිය කනත් එක්ක. දැන් අපි පිටිපස්සෙන් එන කෝටුවක් කරා මූට දෙන්නේ නැයි ඒ තරම් අවදානි. ඒ තරම් අවදානි මොකටද? අර පැදුරක් අස්සේ කරකර ගන්න පොඩි සද්දයක් ආවා පූසා. දැන් බාණ්ඩ මෙයාගේ ස්පර්ශෙත් එක්ක අර විඳීම මෙයාට මැවෙනු ඇති. හොඳ මීරාල කෙනෙක් වෙන්න ඇති. හොඳ කැරපොත්ෙක් වෙන්න ඇති. හොඳට හැදිච්ච නේද? මොකෙද්ද කොළපෙත්තේද්ද මෙයාට මැවෙනු ඇති හිතේනේ. අන්න වේදනා සංඥාත් එක්ක මේ හිතේ ලස්සනට තියෙන විදිය බලන්න නේද? ඒතර මෙයා විනාඩි දෙක තුන ඉන්නවනේ ලස්සනට. දැන් එක අතකින් මේක ගණ්ඩ එපා වරදවා. නමුත් බලන්න මේ තිරිසන් සතෙකුටත් යම් දෙයක් මුල් කරගෙන මෙයා ඉන්නේ නැද්ද ලස්සනට? එකකමක් නෙවෙයි දෙක්තරාතකි. ඔව්ද නැද්ද? ඔව්. කුසල් සහගත නැහැ. එයා ඉතන දන්නේ නැහැ. ඇයි? ප්‍රඥාව නැහැ නේ. මේක කුසල්ද අකුසල්ද සිහිය මේවා දියුණු කරන්න ඒව දන්නවද එයා? නැහැ. ඕගොල්ලෝ දැකලා ඇති gederin මේ හොඳට කල්පනා කරන්න මේ සිත්වල ස්වභාවයන්. ඒකයි මම මේ වලට තීරණය වෙන්නේ. gederin බලු පැටියා එකපාර සද්දයක් එන පාර පැත්තේ කන් දෙක කොහොම කරගන්නවා? අර බිම වාඩි වෙලා අද්ද කොහොම කරගෙන සද්ද නේමියත්. හෙලවෙන්නේ ඉද්ද ගැහුවා වගේ ඉන්නවනේ. අනිත් වෙලාවට හිට පෙරලෙනවා, මෙහෙට පෙරලෙනවා, හෙදුවනවා, බුරනවා, ඉවරයක් නැණි. මේ සතා නිසොල්මනි. ඇයි ඒ? එතර බාණ්ඩ මේ හිතේ හැටි. දැන් ඒ එකකමක් නෙවෙයි දෙක අතකින්. ඈ? ඔව්. ඔයාලා දැකලා ඇති ওই ඩිස්කවරි වගේ channel වල පෙන්නනවා, රූපවාහිනී TV වල පෙන්නනවා කොටියෝ
සිංහය ගොදුරට මෙහෙම ඉන්නවා එක ඉරියව්වේ ඔහොම අධ්‍යාගෙන වලිගෙත් හොලවන්නේ නැතු ඉන්නවා හිමීන් එනවා ළඟට දඩේමට බෙල්ලට පනින්න අර සතාගේ නොපෙනී ඉස්සරහට එනවා සර්පයි දැකලා තියෙනවද එහෙම කරනු බල දැකලා තියෙනවා සර්පයොත් ඉන්න ඔහොම ඉතිලා බලාගෙන ඉඳලා හිමීන් එන හොයන්නත් බැරි සද්දයක් නැතුව බලන්න තමන්ගේ අරමුණට වෙන දෙයක් හිතන්න නැතුව ලස්සන්ට එන විදිහ එයාවක් මිනිහෙක් ඇවිල්ලා පාගන් ගියත් දන්නේ නැයි අවදාන වෙනහිකටනේ තියෙන්නේ නැද්ද? ඒතර බාන්න දැන් එතනත් අපිට පේනවා මානසිකාරාදී ධර්මතා තියෙනවා ඒක අරමුණක මෙයක් තියන් ඉන්නෝ. නැද්ද? නැයි කියන්න පුළුවන්ද? කොකා. එක කකුලෙන් හිටගෙන බෙල්ල උලුක් කරගෙන අර වතුර දිහා බලාගෙන පෑ ගනම් මේ ඉන්නේ තපස් රකින්න කියලානේ අපි කියන්නේ. කියන්නේ නැද්ද? ඒතර මෙයා ඇස් දෙක යොමු කරගෙන හොටත් අර පැත්තට යොමු කරගෙන නේද එක කකුලක් උස්සගෙන ඉන්න බිලි බාන්න මිනිස්සු ඉන්නේ බිලි පිත්තු උහුම තියාගෙන මෙයත් ඉන්නවනේ මාළු අල්ලපු අය ඔය කොක්කු වෙලා මට හිතෙන්නේ ඒ වගේ නිමේද එයා ඉන්නේ නැද්ද ඉන්නවා නමුත් අපිට පේනවා එතන හිම හිටියට එයාට පුළුවන් ද චිත්ත සමාධිය ආදී ධර්මතා දියුණු කරන්න බැහැ මේක හොඳයි නරකයි කියලා වෙන් කරන්න බැරි පුළුවන් ද බැහැ ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් ද බැහැ එතකොට එයාට බැරි දෙයක් මිනිස්සු වෙච්ච අපිට කරන්න පුළුවන්කම තියෙනු. මේ ඔස්සේ අපිට ලොකු දියුණුවක් ලබන්න පුළුවන්කම තියෙනවද නැද්ද? තියෙනවද නැද්ද? තියෙනවා. එතකොට ඒ ගැන අපිට ලස්සන්ට කියා දෙන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ අපිට කියා දෙනවා. එහෙනම් අපිට පේනවා මේ තිරිසන් ලෝකයේ තිරිසන් සත්තු දඩේමට එහෙම හිටියා හිටියේ යම්සේද අපිට පේනවා මිනිස්සුත් එසේ කරනවාය කියලා. ඒයි ඕගොල්ලෝ දැකලා ඇති සමහර මිනිස්සු ඉන්නවා ද්වේෂ සහගත දෙයක් හිතට ඇවිල්ලා ඒ ද්වේෂය ගැනම පැය ගණන් කල්පනා කර කර ඉන්න පොටුවට වාඩි වෙලා ඇස් දෙක පොඩි කර කර රවුල ඔහොම කර කර පැය ගණන් ඉන්නවනේ නල්ල රැලි ගන්නවගෙන ඉන්නවා මොකද්ද එහික පැය දෙක තේක ගෙනල්ලා මේස උඩ තියලා තේක නිවිලා කළු කූඹිත් ඇවිල්ලා නැද්ද තියෙන බැලුවාම මොකද වෙලා තියෙන්නේ මෙයත් අර සත්තු වගේ තමයි මෙයත් ඉඳලා යමක එතකොට එතනත් එකඟකමක් තිබ්බද නැද්ද තිබ්බා හැබැයි අර හිතට අරමුණු ගන්න ස්වභාවයකුත් තියෙනවා සිතින් චේතනා පහල කළ කය වචන හිත ක්‍රියාත්මක කිරීමකුත් තියෙනවා එහෙනම් එයා කල්පනා කරේ කුසලයක්ද අකුසලයක්ද අකුසලයක් ද්වේෂය ගැන දිගට හිත පවත්වලා එහෙනම් එතනත් සමාධියක් නෙමේද? එකඟකමක් නෙමේද? ඒකට කියනවා මිත්‍යා සමාධිය කියලා. මොනවා කියලාද කියන්නේ? ඒතර බුදුරජාණන් වහන්සේලා අගය කරන්නේ සම්මා සමාධියයි මිත්‍යා සමාධිය නොවේ. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේදී මට මතක වස්සකාර හරි වගේ ඇමති කෙනෙක් කියනවා එතනදී. බුදුරජාණන් වහන්සේ සමාධියේ මෙහෙම අගය කළානි. ආනන්ද සාරණාසි කියා හිටන නෑ හැම සමාධියම අගය කළේ නෑ කියලා. එතනදී ඕක කියන්නේ. ඕකට කියන මිත්‍යා සමාධිය. සමහර අය ඉන්නවා ඔය කම්පියුටරව මේවා අරගෙන පොඩි ළමයි අර වීඩියෝ ගේම් කියලා. සමහර අය කාම අරමුණු මුල් කරගෙන පැය ගණන් ඉන්නෝ. නැද්ද? ඒතර ඒ දේ තුල යා පැය දෙක තුන ඉන්නවා කොච්චර වෙලා කාලෙ ගියාද කියලා දන්නේ නැහැ. එහෙම නැද්ද? තියෙනවා. එතකොට එහෙමනම් කාම අරමුණක් රූප ශබ්ද ගන්ධ රස පහස ගැන එයාගේ හිත පැවතිලා එක දිගට එකඟකම පිහිටලා මානසිකාරයතන පිහිටලා ඒකට කියනවා මොකක්ද මිත්‍යා සමාධිය කාමයේ මුල් කරගෙන ඒවට කියන්නේ මිත්‍යා සමාධිය ඒ වගේම තමයි පින්වතුනි සමහර අය ඉන්නවා මේ සැකේ plan කරනෝ මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි මොනවා වෙලා ඇද්ද මෙහෙම වෙලා ඇද්ද අසවලා මෙහෙම බලන් ගියේ මේ හිඳයි මෙහෙම හිතනවා ඇති මේ අසවලා මෙහෙම කල්පනා කරනවා ඇති කියලා මොකක්ද යා කරන්නේ සැකින් කල්පනා කර කර පැය ගණන් ඉන්නෝ ඒවට ගැළපෙන ඒවත් ලස්සන්ට ගලපලා ගන්නෝ නැද්ද ෆෝන් නම්බර් කොහින්ද එයාත් වෙනම කෝල් වෙනම ගහනෝ එහෙම නැද්ද තියෙන මොකක්ද එතර පැය ගණන් ඒ භාවනාව කරලා හවස් වෙද්දි රණ්ඩු අල්ලනවා නැද්ද ඒකට කියන්නේ මොකද්ද
විචිකිච්ඡාව ආදී දේත් එක්කත් හිත තියෙන විදිහ. හිතේ විවිධ අරමුණු එක්ක විසිරින් පසුතැවීම විසිරින් තියෙනවා. ඊවත් එක්කත් හිත පැය ගණන් තියෙනවා. නිදිමත සමහර නිදියන්න පුළුවන් ඕන තරම්. සමහරු භාවනා කරනවා කිසි දෙයක් දැවුන්නේ නැහැ හාමුදුරුවනි කියන. සිතක් තියෙනවද දන්නේත් නැහැ, කයක් තියෙනවද දන්නේ නැහැ, නිරෝධයට සමවැදුණද ආකින්චඤ්ඤායතනෙද දන්නේ නැහැ හාමුදුරුවනි, නොදෙහිණි ගියේ කියන. බැලුවාම නිදි. ඒ තීන මිද්දේ ස්වરૂපය කාලයක් පුරුදු කරලා ඒකට හිත හුරු වෙලා. ඒකත් මිත්‍යා සමාධියක්. තේරුණනේ කියා දෙනික. එතකොට මේ මිත්‍යා සහගත දේකත් හිත පවත්වන්න පුළුවන්. ඔබ කල්පනා කරන්න තිරිසන් සත්තු ඉන්නේ ඌව තුල නෙවෙයිද? එහෙනම් මෙහි ඉදදී පුරුදු කරලා ගියේ ඒ වගේ. ඇයි ඒ අර විදියට දඩේමට කොටිය හිටියේ? කොකා හිටියේ අර මාළු අල්ලන තපස් රකින්නවා වගේ. එතකොට අපිට පේන මේ හිත ඒ විදියට පවත්වන්න පුළුවන්කමක් තියෙනවා. නමුත් එතන ප්‍රඥාව මේවා හොඳට අඳුන ගන්න පුළුවන් හැකියාව කිසි දෙයක් නැහැ පින්නතුනේ. තේරෙන්නේ නේද කියා දෙන එක? දැන් එහෙමනම් මිනිස්සු වෙච්ච අපි අර හිතට දැන් කිවි හිතේ මූලික ස්වභාවයක් හිතට අරමුණු ගන්න එකයි. ඊට පස්සේ හිතක තියෙන තව දෙයක් තමයි චේතනා පහල කළ කය වචන හිත මොකක් කරන්න පුළුවන් එකද? ක්‍රියාත්මක කරවන්න පුළුවන් එක. විධානීය ස්වરૂපයක් තියෙනවා. එහෙනම් මේ හිතට ගන්න අරමුණ සහ චේතනාත්මක අපි විධානයක් දීලා කය වචනේ හිත හසුරන ආකාරයේ බලපානවා හිත බලවත් කරන්නට. තිරණෙද කියා දෙන එක. ඒතර අර මානසිකාර්යාදී ධර්මතා අදාළ දී තුල පවත්ව ගන්න එක. ඒ අරමුණ තුල සිත ක්‍රමානුකූලව පවත්ව ගන්න එක දිගට. ඒතර ඒකට ඕනේ සිහිය කියනදී නේද? ඒතර මෙන්න මේ කරුණු කාරණා එකට කැටි කරලා ගන්න ඕනේ ලස්සනට. එතකොට මේ විදියට කැටි කරලා එයා ඒ හිත පිහිටවනවාද? එයා හිතට ගන්න අරමුණ කියන්නේ මොකක්ද? කුසල් සහගත අරමුණක් ගත යුතුයි. මොකක්ද? එහෙනම් මේ කුසල් සහගත අරමුණ තුල දිගට ඉන්නවනර කොකා හිටී? පූසබල්ල මොන හරි ආවහම අවදානි කන් මුස්සක සද්ද නැතු ඉන්නේ. යාලට කරන්න පුළුවන් නම් ඒ වැරදි දෙයකට මේ විදියට ඇයි පින්නතුනි අපිට බැරි? නේද? ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ. මොකද්ද තියෙන්න ඕනි? ආත්ම විශ්වාසයක්. නුවණක් තියෙන්න ඕනි. හිතට ගන්න ඕන අරමුණ මොකක්ද? චේතනාත්මක කය කොයි විදිහට තියා ගන්න ඕනි? වචනි කොයි විදිහටද? සිත කොයි විදිහටද? තේරුණනේද කියා දෙන එක? ඒතර මේ දේවල් එක්ක කොහොමද හිත හසුරව ගන්න? එහෙනම් හිතට ගන්න අරමුණු කාමයට, ව්‍යාපාදයට, නිදිමතට හිතේ විසිරීම පසුතැවීම ආදී ධර්මතාවලට අයිති එකක් නම් ඒක වැඩක් නෑ. මිත්‍යා සමාධි ප්‍රයෝජනයක් නෑ. අකුසල්. එයා තීරණය කරන්න ඕනේ ඒකට ප්‍රතිවිරුද්ධ දේ ගත යුතුයි සිතට. එහෙනම් කුසල් සහගත අරමුණක් විය යුතුයි. කුසල් සහගත අරමුණක් අරගෙන ඒ අරමුණ තුල දිගින් දිගට හිත පවත්වනවා නම් කුසල් සහගත අරමුණක ඒ සිත දිගට පැවැත්මේ එකඟතාවය සමාධියයි. තේරුණේද කියාදී? එහෙමනම් ඇයි අනීපිඩි සිටුතුමාට රජගහනුවර සිටුතුමා කියනවා බුදුරජාණන් වහන්සේ හිට ගෙදරට වඩිනවාය සංඝයා සමග? සුදත්ත අනීපිඩි සිටුතුමා අහලවත් නෑ ඒ වෙද්දි බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේ වඩිනවා කියලාද මේ කියන්නේ? ඔව් කිව්වා. බුද්ධ කියන වචනේ අතිශයින් දුර්ලභයි. රජගහනුවර සිටුතුමනි ඔබ කියන්නේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා කියලාද? කියන්න මට. ඔව් කිව්වා. බුදුරයන් නැවත කියන්න කිව්වා. ඔහොම කියනවනේ. ඒතර මෙයාගේ හිත පිහිටන්නේ කොහෙද දැන්? අර වචනේ පිහිටන්නේ. දැන් බැරිද හම්බෙන්න යන්න බුදුරජාණන් වහන්සේලා හුදකලාවේ වාසය කරන්නේ මේ වෙලාව සුදුසුනේ? අපිට නෙපින්නතුනි වෙලාව කලාව නැති. හාමුදුරුවෝ හම්බෙන්න කරන්නේ නේද? බාණ්ඩ ඉස්සර මිනිස්සු කොච්චර බුද්ධිමත්ද නේ? පස්සේ මොකද කරන්නේ? දැන් සුදුසුනේ රෑ නින්දට යනවා.
නින්දට යද්දිත් බුද්ධ 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 කියන එක මත බුද්ධෝ බුද්ධෝ නේ බුදුරජාණන් වහන්සේ. එහෙනම් අපිට පැහැදිලි යා දන්නේ මේක කුසල් දකුසල්ද කියන එකක් අනේ පිළිසුතුමා දන්නේ නැතුව ඇති. හැබැයි මෙනෙහි කරන්නේ කාවද? අරදී තුල හිත රෑ පුරා පැවතිලා. කවුද කියන්නේ හිටි ඇස් වහ ගන්නට මෙහිම කකුල් දෙක උතා ගන්නට මෙහි මාත් දෙක තියා ගන්නට බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි කියලා සිතන්න කියලා කියන්නට අනේ පිළිසුතුමාට කවුරුත් හිටියද? පුදුමයි වෙලා තියෙන්නේදී. රෑ ගත වෙනවා ආලෝකයේ ඇති වෙනවා උදේ වුණා වගේ දැනෙනවා. අපිටත් බලන්න පින්නතුනි ඉස්කෝලේ යන කාලේ ට්‍රිප් එකක් යන්න උමනා වුණාම ඉස්කෝලේ යවන්න අම්මලා තාත්තලා අපිට වතුර ගහලා හැරවන්නේ ඒත් නැගිටින්නේ. ට්‍රිප් එකක් යන්න කියපු දාට දෙකටත් ඇහැරෙනවා තුනටත් ඇහැරෙනවා. කොහොම වැඩක්ද ඒක? ඔව්ද නැද්ද? ආන්න තීරුම් ගන්න. ආන්න තීරුම් ගන්න මේදී. තේරෙන්නේද කියලා දෙන එක? ඒ වගේ කල්පනා කළ බාන්න දැන් අනී පිළිසිතුමාට බුදුරජාණන් වහන්සේ. එතකොට මොකද උනේ? දවල්ද රෑද කොයි වෙලාවද සිහිපත් නැහැ. උදේ වුණා වගේ මහපාට බහැල යනවනේ. එතන කල්පනා කළ බාණ්ඩ අර හිත තිබුණ විදිය. එතන බාණ්ඩේ කුසල් සහගත අරමුණක තියෙන. හැබැයි මේක වෙනස් වෙනවා සොහොන ගාවේදී බය වෙනවා බය ආපු ගමන් කලවර වෙනවා. දැන් එහෙනම් පේනව නේද අපි අදාල් අරමුණින් අහකට ගිය ගමන් සමාධිය අහකට ගියානේ. තේරෙන්නේ නැවත බුදුගුණ සිහිපත් කරන්නේ මට මතක යක්ෂෙක් ඉන්දක කියලා මට මතක යක්ෂෙක් නේද? නැවත හිත පිපස්සේ බුදුරයන් සම්බින්දයන්. එහෙමනම් අපිට පැහැදිලි මේ න්‍යාය චුට්ටක් තේරුම් ගන්නට සමහර අය ඉන්නවා එක දිගට චිත්‍රපටිය වගේ තමන් දන් දීපේව මතක් කරන මෙදා මෙහෙම කළා මෙදා මෙහෙම කළා මෙදා මෙහෙම කළා සිල් ගත්තා දන් දුන්නා බේතේත් කළා උපකාර කළා පිහිට වුණා අරහිම බයිද්දි මම බයින් නැතුව හිටියා අසමගිය ඇති වෙන දේවල් ඕන තරම් එද්දි මම මෙහෙම ඉවසගෙන හිටපු කෙනෙක් කියලා මිනිස්සු තමන්ගේ ජීවිතේ යහපත් දී චිත්‍රපටිය වගේ කාලයක් හිතන්න උරු වෙලා ඔබ කියන්නේ ඒක කුසල්ද අකුසල්ද? කුසල්. ත්‍යාගයයි මෙනෙහි කරන්නේ අත්හැරීමක් එක්තරාද ගුණයක් මෙනෙහි කරනවා. සමහර මිනිස්සු ওই විදිහට එක දිගට කල්පනා කරනවා. එයත් පැය ගණන් ඉන්නෝ. ඒතකොට නොදෙන වුණත් එතනත් බිහි වෙන්නේ මොකක්ද? ඒකාග්‍රතාවයක් බිහි වෙනවා. අපි දන්නා ඉන්න එහෙම මුල් කරගෙන මේ විදිහට දිගට කල්පනා කළා හිතත් සැහැල්ලුයි කයත් සැහැල්ලුයි මූණල් කටවල් මොකද වෙන්නේ පුංචි හිනාව ප්‍රසන්න බවක් ඇති වෙලා නල්ලි රැලිනේ හරි සතුටු ඊ ගැන කතා කරද්දි එයාට සතුටක් තියෙනවා එයා ඒක අඛණ්ඩව මෙනෙහි කරනවා එයා නොදන්නවා වුණාට එතන භාවනාවක් වැඩෙනවද නැද්ද පැහැදිලිව භාවනාවක් වැඩෙනවා පැහැදිලි වැඩෙනවා ඉතින් අපිට පේනවා මිනිස්සු ගොඩක් අය ඔවා කල්පනා කරනවා කල්පනා කරාට මේදී බලවත් කරගන්නා ක්‍රමී ඒගොල්ලෝ දන්නේ නැහැ තේරුණනේ මේ කියadeniwa තේරුණනේද කියadeniක බාණ්ඩ මේ හිතට ගන්න අරමුණ කොච්චර බලපෑමක් අපිට එල්ල කරනවද ඊට පස්සේ චේතනාව අපි හරි දිහට යොමු කළොත් දැන් අපි හිතමු යා බස් එකේ යද්දි එද්දි ඇවිදිද්දි අර කරපු ඒවා සිත සිතයින යහපත්දි හරි සතුටින් ගෙට එන්නේ තේරුණනි එයා ඊට පස්සේ අර චේතනාව මොකද කරන්නේ පොඩ්ඩක් නාල කරලා ඇඳුමක් මාරු කරගෙන සැහැල්ලු එයාට නිකන් හරි සතුටුයි බුදු පිළිම ගාව ගිහින් නිකන් වාඩි වෙන්න හිතෙනවා දැන් ඔන්න බාන්න හිතට අරගෙන ආපු අරමුණ මොකද්ද කරපු පින්දහම් දැන් චේතනාවක් මුල් කරගල අන්න චේතනාවෙන් කරන්න ඕනේ දේ කය ගිහිල්ලා තැම්පත් කළා බුදු පිළිම ඉස්සරහා කලබලයක් නැතුව පුටුවේ වාඩි වුණා එහෙම නැත්තම් බිම වාඩි වුණා කලබලයක් නැතුව. හොඳයි. ඔන්න කය චේතනාත්මකව කලබලයක් නැති ස්වරූපයටපත් කළා. වචනින් කතා බහ කරපු එක මොකද වුනේ? නවත්තනවා වචනේ නැවැත්ව නිහඬ වුණා. දැන් යාට අර පාර දිගට හිතගෙන ආපු එකම නැවත හිතේ මවා ගන්න හිත. එයා ඒ ගැන කල්පනා කරනවා. දැන් මොකද වෙන්නේ අරදී තුල හිත පවතින්න ගන්නවා අරදී තුල මොකද වෙන්නේ හිත පවතින්න ගන්න සිත ඒකේ බැස ගන්නවා
සිතට එන අරමුණ ඒකමයි. එකඟකම පිහිටලා තියෙනවා. මෙයා පැය දෙක සමහර විට ඉන්නවා. වෙන කිසි දෙයක් මතක නැහැ. මම අහන්නේ ඇයි මිනිස්සු අර ද්වේෂේ රාගාදී අරමුණම්ම පෑගන් සිත සිතා ඉන්න මිනිස්සු? එයාලා දන්නේ තමන්ගේ හිත මේ වගේ දේ තුලත් තැම්පත් කරන්න පුළුවන් කියලා. තේරුණා නේද කියා දෙනක? එතකොට පින්වතුනි මේ කුසල් සහගත අරමුණු අපේ ජීවිතයේ අවබෝධය ඇති වෙන විදිහට වඩන්ට බුදුරජාණන් වහන්සේ කියා දෙන. දැන් බුදුගුණ භාවනාවේ බුදුගුණ අරමුණු ටික හොඳට දැනගන්න උන අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචන සම්. ඒක බුද්ධානුස්සතිය කිව්වා. දහම් ගුණ සංඝ ගුණ කියලා කියන්නේ විරාගය ඇති කරන දේවල්. චාගානුස්සති දේවතානුස්සති සීලානුස්සති මරණානුස්සති කායගත සති ආනාපාන සති උපසමානුස්සති අපි පහුගිය කාලේ ඉගෙන ගත්තා. මේවා ඔක්කොම මොන අරමුණද? රාගෙන් හිත ගලවන ඒවා, ద్వේසින් හිත අහකට ගන්න ඒවා, මෝහෙන් හිත. කොච්චර දේවල් තියෙනවද හිතන්න? මෛත්‍රිය, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රිය. එතකොට මේ මෛත්‍රි භාවනාව ඊට පස්සේ එයාට බැරිද පිළිකුල? ඒ ශරීරයට බැඳෙනවා කියන්නේ කිලිටක් ශරීරයෙන් අහකට ගන්නවා කියන්නේ කුසලයක්. තේරුණනේ කියා දෙන එක. ධාතු මනසිකාරි නවසීවතිකේ ධම්මානුස්සතිය ධම්මානුපස්සනාවට අයිති සතිපට්ඨානි ඇස කන ගැන පටිසම්පාදේ චතුරාර්ය සත්‍ය අපි ඉගෙන ගත්ත ඒවා උදේවරු. තේරුණනේද කියා දෙන එක. ඒතර මෙන්න මේ කුසල් සහගත අරමුණක් තුල මේ කිනා මොකද කරන්නේ? සිත පවත්වන්න පුළුවන්. මොනවා කරන්නද පුළුවන්? සිත තියන්න පුළුවන්. හිතට ගන්න අරමුණ වෙනස් කරලා වඩන ක්‍රමී. දැන් එතකොට අපි හිතමු එයා මෛත්‍රී භාවනා අරමුණක් වෙන්න පුළුවන්. ආනාපානසති ආස්වාස ප්‍රාස්වාස වෙන්න පුළුවන්. මොකද්ද කරන්නේ? හිත මොකද කරන්නේ? මේ විදිහට තියෙන. එතකොට හිතේ ඒ අරමුණේම තියෙන්නේ ඇයි? මොකක් හින්දාද? මං කිව්වේ මොකද්ද? මානසිකාරේ. මොකන්ද? වෙන අරමුණක් ගන්නෑ, ඒ අරමුණම ගන්නෝ. මානසිකාරේ ඒ භාවන අරමුණ තුළම තියාගන්න නම් එයාට උපකාර වෙන්නේ මොකක්ද? සතිය. මොකද්ද? බාන්න මේ හිතේ ඔක්කොම හැදින් ලස්සන. එක අරමුණේ හිත එහෙට මෙහෙට නොයන විදිහට හිත පවත්වගෙන ඉන්න මොකද්ද තියෙන්නේ එතන? සතිය තියෙන්නේ. මොකද්ද? සතිය. දැන් පින්වතුනි මොකද වෙන්නේ? මේ විදිහට යා හිත තියා ගන්නවා. එතකොට දැන් මෙයා මේ විදිහට ඉද්දි දැන් මෙයාට තියෙනුනේ තිරිසන් සත්තුන්ට නැති විශේෂත්වයක් තියෙන්නේ ඕනේනේ. දැන් කැරපොත්තවල්ලන්න පූස සද්ද නැතුව ඉන්නවා. බල්ලි කන් එහෙම කරගෙන ඈතින් එන සද්දෙට ඇහුම්කන් දීගෙන විනාඩි 5-10 ඉන්නවා. කොකා මාළු අල්ලන්නේ ඉන්නවා. එයා දන්නවද කුසල් ලකුසල්? අන්න අපේ ජීවිතය වෙනස් වෙන තැන. දැන් අපි දන්නවා කුසලේ අකුසලේ අඳුර ගන්න දක්ෂ වෙන්න ඕනේ. මේක කරන්න තියෙන්නේ මොකෙන්ද? හිතින්. මේකට කියනවා ප්‍රඥා. දැන් එතකොට මේ භාවනා කරන අරමුණ හිත පිරිසිදු කරන එකක් කියලා දැනගන්න ඕනේ. මොකද්ද? අලෝභ අද්වේෂ අමෝහ කියන ධර්මතාවලට අයිති එකක්. සතිපට්ඨාන භාවනාවට අදාළ අරමුණක් තියෙනවා නේද කියන්නේ. එහෙනම් ඒ කුසලයේ ගැන එයාගේ තියෙනවා ප්‍රසාදය. මොකද්ද තියෙන්නේ? මොකද්ද තියෙනවා කිවි? ප්‍රසාදේ තියෙන්නේ. එහෙනම් ඒ කුසල් සහගත අරමුණ තුළ එයාගේ හිතේ ප්‍රසාදයේ පැහැදීම තියෙනවා නම් එතන තියෙන මොකද්ද? ආසාවක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? හොඳ දෙයකට ඇතිවෙච්ච ආසාවක්, ප්‍රසාදේ. මෙන්න මේ ප්‍රසාදේ කුසල් සහගත භවයේ තියෙන මේ ප්‍රසාදයට කියනවා පැහැදීම. මොකද්ද කියන්නේ? පැහැදීම. ඒකට කියනවා තව නමක් ශ්‍රද්ධාව. මොකද්ද කියන්නේ? ශ්‍රද්ධාව. දැන් බලන්න ශ්‍රද්ධාව කියන අරමුණ අර කුසල් සහගත අරමුණක් ගැන හිතේ තියෙන පැහැදීම එක යහපත් කියලා ඒකට කිව්ව මොකද්ද? සද්ධාව. දැන් මෙයා මොකද කරන්නේ? අර වැඩපලේ ඉඳලා එද්දිත්
දීපු දම් පෑන් කරපු යහපත ගත්ත සීල් කියෝපු පොත්පත් කුසලි ගැන මෙනෙහි කරන් ආවේ. දැන් බාණ්ඩ වැඩපළේ ඉඳන් ගෙදරට ඇවිල්ලත් නාල කරලා ඇඳුමක් මාරු කරගෙන බුදු කුටියට ගිහිල්ලා වාඩි වුණා. දැන් මෙයාට මෙහෙම පවත්වගෙන යනවා නම් මේදී ඔබම කල්පනා කළ බාණ්ඩී හිත තුළ අර කුසල් අරමුණ දිගින් දිගට පැවැත්වීම කියන වීරිය නැද්ද යාට? යා නොදෙනී වීරිය තියෙනවා. සද්ධාව තියෙනවා, වීරිය තියෙනවා. අපිට කල්පනා කළ බාණ්ඩ පැය භාගයක් බුදු ගුණ කරද්දී කොච්චර හිත අහකට ගිහිල්ලාද? මොකද්ද නැත්තේ? වීරියක් නැහැ, සිහියක් නැහැ. එහෙනම් අර කුසල් අරමුණේ වීරිය තියාගෙන ඉන්න. වීරිය සද්ධා විරිය සතින් ඉන්නේ නේ. එතකොට ඒ සද්ධාව ඇතිකර භාවනා අරමුණේ දැන් වීරිය එහෙම පවත්වගෙන ඉන්න නම් මොකද්ද තියෙන්න ඕනේ? සිහිය තියෙන්න ඕනේ. දැන් මෙයාගේ සිහියත් වැඩෙනවද නැද්ද? බාණ්ඩික අරමුණක හිතේ තියද්දී මේ ගොඩක් දේවල් එතන තිබිලා. එතන බාණ්ඩ මේව කොච්චර ලස්සනට බුදුරජාණන් වහන්සේ වෙන් කරලා නම් දීලා දේවට, මේක සද්ධාව, මේක වීරිය, මේක සතිය, මේක ඒකාග්‍රතාවය, මේක කුසල් සහගත අරමුණ. ලස්සනයි නේද? පුදුමයි. එතකොට මේ භාවනා අරමුණ තුල යා විනාඩි 5 10 15 20 පැය භාගේ පැය ඉන්නෝ. ඒ කුසල් සහගත අරමුණේ අඛණ්ඩව දිගට ඉද්දී එකට කියනවා මොකද්ද? අත් නොහෙර හිටියා චිත්ත සමාධිය. මොකද්ද කියන්නේ? අන්න සමාධිය. සද්ධා විරිය සති සමාධිය. එතකොට යා මේ ධර්මතාවය හොඳට විමසනවා නම් මේක සද්ධාවයි, මේක වීරිය මෙතන තියෙන, මේක සතිය, මේක සමාධිය. මේක එකකම ගත් අරමුණ කුසල් සහගතයි. මේ ධර්මතා නුවණින් දකින්නවද මේවා හින්දයි හිත මෙහෙම තියෙන්නේ. ඒක මොකද්ද? එහෙනම් දකින්නවන ප්‍රඥාවයි. මොකද්ද? දැන් බලන්න මේ තිරිසන් ලෝකේ තිරිසන් සත්තුත් තව සතෙක් දඩයන් කරන්න නොසෙල්වි ඉන්නව සද්දේතු අවදාන යොමු කරගෙන. හැබැයි ඒ ලෝකේ පාපී දෙයකට අකුසල් සහගත දෙයක හිත පිහිටලා තියෙන. ගැලවෙන්න බෑ කිව්වේ ඒකයි ඒ ලෝකේ. අපේ මිනිස්සුත් මිනිස්සු වෙච්ච අපි කොච්චර පාපී දේවල් වලටද හිත එකඟ කරන් ඉන්නේ? දැන් බාන්න මේක ලස්සනට හදලා වෙන පැත්තකට යොමු කරාම හිත හැදෙන විදිය. තේරුණාද නැද්ද? දැන් ඔබ ওই විදිහට පැයක් හිටියොත්, පැය දෙකක් හිටියොත්, පැය තුනක් හිටියොත් මොකක්ද එතන තියෙන පාපේ? පාපයක් තිබ්බද? නැහැ. හිත පිරිසිදුයිද අපිරිසිදුයිද? පිරිසිදුයි. මොකද්ද? පිරිසිදුයි. එහෙනම් හිත පිරිසිදු කරන්නට නම් සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා ඕනේද නැද්ද? ඒ පහ වැඩුණේ කොහොමද? පොඩි දෙයයි කලේ. පොඩි දෙයයි කලේ හිතට ගන්න අරමුණ වෙනස් කළා. මෛත්‍රී භාවනාව, ආනාපාන සති අරමුණක්, පිළිකුල් අරමුණක්, එක්ක බුද්ධානුස්සති, එක්ක චාගානුස්සති, එක්ක සීලී ගත්ත අරමුණයි වෙනස් වුණේ. පොඩි දෙයක් කරන්න තියෙන්නේ. දතකට පූට්ටු කරගෙන අපි සතිය කියන මේ ඔක්කොම ගානට හැදිලෙනවා. මොකද්ද? ගන්න අරමුණයි. හිතින් චේතනාත්මක කයයි වචනයයි හිතයි කොහෙද තියාගන්න ඕනි කියලා ගානට ප්ලෑන් කරන්න. සිහිය හැදිලෙනවා ලස්සනට. සද්ධාව හැදෙනවා ලස්සනට. එතකොට හොඳ දේවල් කරන්න ඕනේ වීරිය, විරිය කියන ඉන්ද්‍රිය ලස්සනට හැදෙනවා. සිහිය ලස්සනට හැදෙනවා. ඊට පස්සේ එකකම ලස්සනට හැදෙනවා. ප්‍රඥාව ලස්සනට හැදිලා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. තේරෙන්නේද කියලා දෙන එක? දැන් බාන්න මං කොතනින්ද පටන් ගත්තේ උගලන්ට නේ? අර මොකද්ද මේ සත්තු ගැන කියලා නේ? ඉතින් මේවා සත්තුන්ට එහෙම නම් මිනිස්සුන්ට. තේරෙන්නේද කියලා දෙන එක? එතන යා හිතේ මේ ඉන්ද්‍රියන් පහ තියාගන්න නම් හිතට ගන්න අරමුණ තමයි වැදගත් වෙන්නේ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ඉන්ද්‍රියන් පහ හිතේ වඩන්න නම් මොකක්ද වැදගත් වෙන්නේ?
හිතට ගත්ත අරමුණ. මොකද්ද වැදගත්? හිතට ගත්ත අරමුණ. තේරුණේද කියා දෙන එක? හිතට ගත්ත අරමුණ. බලන්න කොච්චර සරලව කොච්චර ලස්සනට කරන්න තියෙන දියද්ද භාවනාව කියන්නේ. එතකොට අපිට ඇයි මෙච්චර සරල ලස්සනට කරන්න පුළුවන් දෙයක් මෙච්චර සංකීර්ණ කරගත්තේ ඇයි? එදා මම දැක්ක එක රහත් එක තෙරණියක් කියනවා, මම කුටියේ ඉඳලා පාත්‍රය අරගෙන පිණ්ඩපාත ගියා. දැක්ක ස්වාමීන් වහන්සේ නමකුත් කියන එක තෙරණියකුත් එහෙම කියනවා. දැක්ක එක මිනිසෙක් ඇතික්ව දමණය කරන ලස්සන කිව්වා. ඇතාට කිව්වා මෙහෙම පොඩ්ඩක් වාඩි වෙන්න. මූ වාඩි වුණා. කකුල මෙහෙම තියන්නේ කිව්වා එළියට. අර මිනිසයා නැගිටින්න කකුලට අඩිය තියලා නැගින්නේ. අලිය එහෙම කළා. අලියාගේ පිටේ නැගලා අර හින්දු අරගෙන අර මිනිසයා පොඩි මිනිසෙක් ලොකු සතෙක්ව දමණය කළා. හොඳි. තෙරණියට හිතෙනවා හරි පුදුමයිනේ. දමණය නොවිච්ච අලියව මේ මිනිස්සු දමණය කරලානේ තමන්ට ඕන විදියට. එහෙනම් ඇයි මට බැරි? හිතට ගියා. භාවනා කුටියට ගිහිල්ලා අද්දික එකට තියලා පළඟ බැඳගෙන ඇස් පියාගෙන අර මිනිස්සයා අර අලියට දමණය කරපු විදිය දැකපු විදිය දැකලා හිතට අරමුණ අරන් වීරියෙන් හිත කුසලී තියෙනු. සමාධිය වැඩුණා, අරහත්වයටපත් වුණා. බලන්න සාරිපුත්තයන් වහන්සේ ගාව මහණ වෙනවා. මට මතකයි පොඩි ස්වාමින් වහන්සේ නම පාරේ යනු. යද්දි මිනිස්සු වතුර පාරවල් ඇල පාරවල් මෙහෙම කපලා කුඹුරු වලට වතුර ගන්නු. ඉන් වතුර පාරය කපපු ඇල පාර දිගේ ලස්සන්ට යනු. පොඩි හාමුදුරු සාරිපුත්තයන් වහන්සේ ගහනවා, සාරිපුත්තයන් වහන්ස ස්වාමීනි අර වතුරට හිතක් තියෙනවද? ඒයි නේ බාණ්ඩුක අර වතුර ටික ලස්සනට අර පාර දිගේ යනවනේ, හිතක් තියෙනවද ඇහුවා. පොඩි නම වතුරට හිතක් නැහෙනි. ආ කිව්වා. ඒ මිනිස්සු වතුර ගලාගෙන යන්න ලස්සනට කානුව හැදුවා. ඒකයි කිව්වා. ආ කිව්වා. අපිටත් පින්නතුනි මේ හිත එක දේක භාවනාවෙන් දියුණු කරන්න නම් කානුව කපා ගන්න ලස්සන්ට හිතට ගන්න අරමුණේ කියන්නේ. හිතට ගන්න අරමුණ. පොඩි හාමුදුරුවෝ තව ඉස්සරහට යනු. කරත්ත වලට කරත්ත හදන රෝද හදන තැනක් තියෙනවා. හරියට ලී දැන් ලී ගත්තාම මෙහෙම ගස් කෙලින්නේ තියෙන්නේ. ඕවා කපලා නමලා මෙහෙම රවුමක් හදලා ඊට පස්සේ අර ස්පෝක් වගේ දාලා ලස්සනට හදලා රවුම. පොඩි හාමුදුරුවෝ දැක්ක මේක පොඩි අයගේ හැටියනේ. සාරිපුත්තයන් වහන්සේ ඇයි කිව්වා. අර ලීයට හිතක් තියෙනවා දිහිම ලස්සනට රවුමට හුම මෙවි කිව්වා. නෑනේ පොඩි නම අපි නම් කටවහ ගන්නවා කියනෝනේ. බලන්නනේ නෑනේ කිව්වා. එතකොට එහෙම මේ මිනිස්සු මේ ලීය ඕන විදිහට හදාගන්න. පොඩි හාමුදුරුවෝ ඉතින් මටත් බැරියයි මගේ හිත ඕන විදිහට හදාගන්න. දැන් බාණ්ඩ හිතේ හදාගන්නේ මොකද්ද? වීරිය, අදිෂ්ඨානි. අදිෂ්ඨානි ඇති වෙන්නේ. තව ටිකක් යනු. මිනිස්සු ලී වලින් ඊතල හදනවා ලස්සනට. කෙලින් කරලා ලස්සනට හදන. පොඩි හාමුදුරුවෝ දැක්කා. ස්වාමීන් වහන්සේ ඊතල වලට නම් හිතක් ඇති නේද කිව්ව එහෙම. නෑ පොඩි නම කිව්ව. එහෙනම් මේ මිනිස්සු තමන්ට ඕන විදිහට ඊතලේ දික් කරලා නම්ල හරියට හදාගන්නවා. එයි එහෙනම් මට බැරි. අර පොඩි හාමුදුරුවෝ ගන්නදී ඒක දාන ටික වළඳලා ගහක් යට වාඩි වෙනු. වාඩි වෙලා එයාලට පුළුවන් නම් ඒ වගේ හිත පිට නැති දෙයක් තමන්ට ඕන විදිහට කරගන්න. ඇයි මගේ හිත බැරි හිම කරගන්න? හිත තැම්පත් කළා. එනම් මේ පොඩි හාමුදුරුවෝ මොකක්ද කරන්නේ? සෙල්ලම් බඩු ගැන, ගෙදර දොර කරපු කියපු දේවල් කියන අරමුණ නෙමෙයි ගන්නේ. ආනාපාන සති අරමුණ, මෛත්‍රී අරමුණ, පිළිකුල් අරමුණ, පටිච්ච සම්පදා අරමුණක් අරගෙන
නුවණින් කල්පනා කරනවා. එතකොට මේ පොඩි හාමුදුරුවෝ දන්නේ නැති වුණාට කුසල් සහගත අරමුණ අරගෙන ඒ අරමුණේ හිත තියාගද්දී අර පිරිසිදු ප්‍රසන්න අරමුණක් ගත්තේ ඒ අරමුණට ආසාවෙන් හිත පවත්වන ওই අරමුණ. ඒක සද්ධාවයි. කුසල් සහගත අරමුණේ හිත පැහැදීම අන්න සද්ධාව. පොඩි හාමුදුරුව පැය 2 3 4 5 ඉන්නවා. අන්න විරිය. හිත පිහිටලා විසිරෙන්නේ නැහැ. හොඳට තියෙනවා කුසල් සහගත අරමුණේ නිශ්චලව සිත. අන්න සතිය. විනාඩි 5 10 15 පැය පැය 2 3 එක දිගට ඒ අරමුණේ අන්න ඒකාග්‍රතාව සමාධිය. එන සද්ධා විරිය සති සමාධි ප්‍රඥාදි ධර්මතා එතන තියෙනවා. ඒක නුවණින් දකිනවා. ඒක ප්‍රඥාව. හරි ලස්සනයි. එතන මේ පහ මේ විදිහට හිතට ගන්න අරමුණ දිගින් දිගට පවත්වද්දී ඒ විදිහට මේ ඉන්ද්‍රියන් පහ වැඩුණා නම් සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලාදී මොකක්ද නැත්තේ එතන? රූප ශබ්ද ගන්ධ රස පහස ගැන සිත සිතා ඉන්න කාමච්ඡන්දේ නැහැ එතන. කහට ගති තරහ ගැන සිත සිතා හිටපේවා ඉවෙලනේ. නිදිමත නැහැ. හිතේ විසිරීම් පසුතැවීම් නැහැ. සැකය නැහැ. නීවරණ නැහැ. එහෙනම් දැනගන්නවා එයා මේ ඉන්ද්‍රියන් පහ වඩද්දි තමයි නීවරණ බැහැර වෙන්නේ, හිත පිරිසිදු වෙන්නේ. එන හිත අපිරිසිදු වෙන්නේ පංච නීවරණ වලින්, සිත පිරිසිදු වෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවෙන්. කොහොමද වැඩ පිළිවෙල? ලස්සනයි නේද? දැන් මෙයා නුවණින් බලනවා මෙහෙම. හොඳයි. මේ සිත ගත්තොත් එහෙම මේ සිතින් මෙතන තියෙන අරමුණ මොකක්ද? හුස්ම රැල්ලට නම් සිත යොමු කරලා තියෙන්නේ ඒ දේ දැනගන්නවද? හුස්ම රැල්ල තමයි එතන අරමුණ. මනසට අරමුණ වෙන්නේ. එහෙනම් එතන යා දැනගන්නවා කය තියෙනවා. හුස්ම රැල්ල කියන්නේ කයට දැනෙන දෙයක් පහසක් තියෙනවා. සිතින් ඒක දැනගෙන ඉන්නවා. කයයි පහසයි සිතයි එකතු වෙලා තියෙනවා. තේරෙන්නේද කියලා දෙන එක? එතන නාහේ ගාවට මිහිත තියාගෙන ඉන්නේ කොහොමද? හිත යොමු කරගෙන මුකින්ද? මානසිකාරයේ අහකට යන්න දෙන්නේ. එක එක ශබ්ද කුරුල්ල කෑ ගහනවා. අතු කඩාගෙන වැටෙනවා ආරන්නේ. ඒවට මානසිකාරේ නෑ. දානෙහිට මොනවද හම්බෙයිද මොනවයි දිව්ව කල්පනාවක් නෑ. භාවනා අරමුණීම හිත තියෙන මොකද්ද ඒ තියෙන මානසි. දැන් බාන් භව ආස්වාස ප්‍රාස්වාසී භාවනා අරමුණට හිත යොමු කළ මානසිකාරේ. මනස තියෙනවා, අරමුණක් තියෙනවා. සිතේ දැනගන්නා ස්වභාවයට සිත විඥානික මනසයි අරමුණයි විඥානයි එකතු වෙලා. එකතු වීමට මොකද්ද කියන්නේ? ස්පර්ශේ එකතු වීම. ඒ හින්දා නේද එතන මේ භාවනාවෙන් සැප විඳීමක්, සැප හඳුනා ගැනීමක් තියෙන්නේ. චේතනාත්මකව නිමේද නාහිත හිත යොමු කරගෙන ඉන්නේ. අන්න වේදනා සංඥා චේතනා. දැන් එයා අඳුන ගන්නවා මේව හැදිලා තියෙන්නේ කොහොමද එතන? කල්පනා කරනවා නාහි කියන මැදින් තියෙන දේ නැතිව ගියොත් හුස්ම රැල්ල කොහොමද දැනගන්නේ? සිත එකතු වෙන්නේ කොහොමද? එහෙනම් නාහි ඕනි. බාහිරින් එන හුස්ම රැල්ලයි සිතයි එකට එකතු කරන්න නාහි එතන ඕනි. කයක් විදිහට එතන ක්‍රියාත්මක වෙන්නේ. මේ තුන එකතු වුණු හින්දා ස්පර්ශේ නාහි තිබුණ නැත්නම් නාහි ස්පර්ශෙත් නැහැ. ස්පර්ශ නැත්නම් ওই ඉපදෙන සැපසහගත වේදනා සංඥා චේතනත් නැහැ. එහෙනම් මේ ටික නේද ඇහිත් වෙන්නේ, කනිත් වෙන්නේ, නාහිත් වෙන්නේ, දිවෙත් වෙන්නේ, කයෙත් වෙන්නේ, සිතෙත් වෙන්නේ. ඉතින් ওই විදිහට එකතු වෙලා උපදින දේක මොන රාගයක්ද? මොන ද්වේෂයක්ද? මොන මෝහයක්ද? රාග ද්වේෂ මෝහ දුර වෙන්න පටන් ගන්නවද නැද්ද? බලන්න පින්නොතනි භාවනාවෙන් යන්න පුළුවන් දුර මොනවද? භාවනාවෙන් යන්න පුළුවන් දුර හොඳයි. සෑහෙන දුරක් ওই පැත්තට ගියොත් යන්න වෙනවා. එතකොට දැන් මම කියවන්නේ වැදගත්ම දේ අර සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රියන් වඩන්න නම් හිතේ ඇති කර ගන්න නම් මොකද්ද වැදගත් වෙන්නේ? හිතට ගන්න
භාවනා අරමුණ කියලා මම කිව්වනේ. දැන් අනේ පිළිසුතුමා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා දන්නේ නෑනේ මුලින් බුදුරයන් වහන්සේ පහළ වුණා කියලා දැනගද්දි. පස්සේ නියා දැනගන්න ඉගෙන ගන්න. නමුත් ගත්තේ එන්න ගත්තේ බුදු ගුණ අරමුණ. දැන් එතන සද්ධා විරිය සති සමාධි වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. ඒව පිහිටලා තියෙන. ඒව ගැන කියා දෙන්න බුදුරජාන් වහන්සේ ගාවට ගියාම කියා දුන්නා. අන්න බලවත් වෙලා ප්‍රඥාව වැඩිලා ආවා. සමහර මිනිස්සු ඒ වගේ. යාට කියා දෙන්න විතරයි ඕනේ. තේරුණ නේද? දැන් එහෙමනම් පින්වතුනි යම් කෙනෙක් ඉන්නවා කොහොමද එයා මෙනෙහි කරනවා හිතට ගන්නවා මේ අරමුණ. මම වෛර නැත්තෙක් වෙම්මා, තරහ නැත්තෙක් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා. මාගේ සතුරෝද මිතුරෝද වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, සුවපත් වෙත්වා. දැන් ඔන්න හිතට දාගන්න, හිතට ගන්න, හිතට අරමුණු ගන්න පුළුවන් අරමුණ. මේ දේම මානසිකාර්ය කරනවා නැවත 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 මානසිකාර්ය කරනු. මේ විදිහට මානසිකාර්ය කරනු. දැන් බලන්න භාවනාරම ඇස් දෙකත් පියන් ඉන්නේ. කන් දෙක හරෝ හරෝ ඇහෙන කරන දෙයට කන් දෙක යොමු කරන්නේත් නැහැ. නාහයට අවධානයක් නැහැ, දිවට අවධානයක් නැහැ, කයට අවධානයක් නැහැ. මානසිකාර්ය අවධානය යොමු වෙලා තියෙන්නේ මොකටද? මෛත්‍රී අරමුණටයි. දැන් මොකද වෙන්නේ? ඒ තුල මානසිකාර්ය හොඳට පිහිටලා තියෙන මනසයි අරමුණයි අන්න සිත එකතු වෙලා. කර්ණ තුනක් එකතු වෙලා මනසී ස්පර්ශි. දැන් මේ භාවනාව තුල ඉන්න කාලේ ටික ටික වැඩි වෙනවා. වැඩි වේගන යද්දි ප්‍රශ්නත් එකයි ඔළුව බර වෙන්නේ, හිත කලබල වෙන්නේ, සැනසීම නැති වෙන්නේ. දැන් එහෙම දෙයක් නැහැ. ඒ නිසාම මනස සැහැල්ලුයි. මනස සැහැල්ලුයි නම් කයත් සැහැල්ලුයි. කායික සැපය මානසික ප්‍රීතිය පෙදිලා. චිත්ත ඒකාග්‍රතාවය තියෙනවද නැද්ද? සමාධිය කියන්නේ පැහැදිලිව මේකඟකම. කුසල් සහග අන්න එකඟකම තියෙනවා. කායික සැප තියෙනවා, මානසික ප්‍රීතිය තියෙනවා, චිත්ත ඒකාග්‍රතාවය තියෙනවා. එහෙනම් විතක්කයත් විචාරයත් කියන්නේ මොකද්ද? අහස යන උකුස්ස. ඔබ දැකලා ඇති පියාපත් සමෝතියයි යන. ඒ අතර පියාපත් දෙක හිටපු ගමන් ඔහම වනනු. විතක්ක විචාරය කියලා කියන්නේ අර අපි යම් අරමුණක් සිතට ගන්නවනේ. ඒ මාත්‍රකාවක් ගන්නවා, මාත්‍රකාව අරගෙන ඒ මාත්‍රකාව තුලම සිත පවත්වනවා. අර පියාපත් ගහලා සමෝ තියෙනවා වගේ. මම වෛර නැත්තික් වෙම්මා, තරහ නැත්තික් වෙම්මා, සුවසේ ජීවත් වෙම්මා. ඔන්න විතක්කි. විචාරය මොකද්ද? දැන් යා දිගට ඒ ගැන කල්පනා කරන එකයි. මේ ශාලාවේ සිටින සියලු සත්වයෝ වෛරසිත නැත්තෝ වෙත්වා, තරහසිත නැත්තෝ වෙත්වා, සූපත් වෙත්වා. මේ ගමේ සිටින, නගරයේ, රටේ, ලෝකයේ දස දිසාවේ සිටින අන්න විතක් විචාරෙ බිහි වෙන විදිය. කායික සැප, මානසික ප්‍රීතිය, චිත්ත ඒකාග්‍රතාවය විතක් විචාර සහිත සමාධිය හැදිලා. හොඳට ධානයක් එතන උපදිනවද නැද්ද? උපදිනවා. මට ගිහි අය කීප දෙනෙක් කතා කරලා කිව්වා එක්කෙනෙක් මෛත්‍රිය වැඩුවා. මෛත්‍රිය වඩලා එයා කියනවා මේ හොඳට එයාගේ කය සැහැල්ලු වෙලා. එයා කියනවා මේ එයා භාවනා තියා කියන විදිය පින්නතුණ එයාට ඒක තේරෙන විදිය. ස්වාමීන් වහන්සේ මම මේ කයින් වෙන් වෙලා නිශ්චලව ඉන්නවා කිව්වා. කයින් වෙන් වෙලා නොවේ. එකඟකමේ බලවත්කමත් එක්ක භාවනා අරමුණ හිතට එන අරමුණ තුළම සිහිය හොඳට බලවත් වෙලා ඒ අරමුණීම ප්‍රකටව පිහිටලා කයට අවධානේ නැහැ. එතකොට මොකද වෙන්නේ? කයින් අහකට හිත ගියා වගේ යාට ප්‍රකට වෙන්නේ. තව මහත් එක්කෙන ස්වාමීන් වහන්සේ මම මෛත්‍රී කරගෙන යද්දී එකපාර කයින් හිත වෙන් වෙනවා වගේ එනවා මට. එතකොට බයයි, මම භාවනාව එතනින් නවත්තනවා කිව්වා. මං කිව්වා නවත්තන්න එපා. එතනින් එහාට තමයි ඉතුරු ටික තියෙන්නේ කිව්වා. එතන පැනගත්තා නම් එයාට ධානාංග පිහිටන්නේ. එයා එතෙන්ට යන්නේ නැහැ. බය නිසා.
එතකොට අර තරුණ ළමයා බයක් එකක් නේ, එයා ගියා දිගට. එයා ඉන්නව පැය දෙක හොඳට ඉන්නව තරුණ කොළුවෙක්. අර ડોක්ටර් කෙනා ડોක්ටර් බයයි. කවුරු හරි නැතු මං කිව්ව මුක්කුත් වෙන්නේ. එයා ඒ ටික පන්න ගත්තා නะ. දැන් හිතේ කාලයක් හදාගත්ත පුරුදු බලපානවනේ මේ කරගන්න බැරි වියන්ට. දැන් බාන්න කායික සැප මානසික ප්‍රීතිය සිත එකඟ වෙලා විතක්ක විචාර දිනවා. බුදුරජාණන් තියෙන පළවෙනි ධ්‍යානය කියනවා. නමුත් ධ්‍යානයකටපත් වෙන්න කලිනුත් කායික සැප නැද්ද? මානසික ප්‍රීතිය නැද්ද? සිත එකඟකම නැද්ද? විතක්ක විචාර නැද්ද? තිබුණා. ඊට කලිනුත් එයාට කායික සැප නැති වෙන්න පුළුවන්, මානසික ප්‍රීතිය නැති වෙන්න පුළුවන්. භවන අරමුණේ හිත තියෙනවා, එකඟකම තියෙනවා. නමුත් අර සමාධි අංග තව බලවත් වැඩිලා නැහැ කායික සැප මානසික. ඒතර කායික සැප මානසික ප්‍රීතිය තියෙනවා ධ්‍යානයට කලිනුත්. හැබැයි ඒක ධ්‍යානයක් කියලා කියන්නේ නෑ එකපාර. මොකද ඊට කලින් ඊ වඩන කෙනාගේ කායික සැප මානසික ප්‍රීතිය තියෙන්න පුළුවන්. හැබැයි හිත එක එක අරමුණට යම් අවස්ථාවල යන්න පුළුවන් විවිධ අරමුණු වලට. එතකොට ඒක ධ්‍යානයකට කලින් විවිධ අවස්ථා සමාධි. ඒක පිරිසිදු කර ලස්සනට සුද්ධ කරලා ගන්න ඕනේ. ওই සමහර අය කය දෙයින් නැතුව හිත මෙහෙම පිටගෙන කායික සැහැල්ලුව එතන තියෙන පස්සද්ධිය. මානසික ප්‍රීතිය නිශ්චලව සිත එක අරමුණේ තියෙන විතක් ਵਿਚාර සහිතව. ওই විදිහට පින්වතනි බලවත්ව තව දියුණු කරගෙන යද්දී යාට විතර්කේ කියන්නේ පුදුමාකාර බාධාවක් විතර්කේ කරන්න බෑ. එයා විතක්ක ਵਿਚාරයේ නැතුව කායික සැපත් මානසික ප්‍රීතියත් සිතේ එකඟකම ඇතිව නිශ්චලව ඉන්න හරියට හිත ලක්ෂික පිහිටියා වගේ කියන සමහර අය. මුකුත් නැතුව හැබැයි මෛත්‍රියෙන් ඉපදිච්ච ප්‍රීතිය තියෙනවා. මෛත්‍රියෙන් උපදිචාර හටගත්ත කායික සැප තියෙනවා හිතේ එකඟයි. අර මම වෛර නැත්තෙක් වෙම තරහ නැත්තෙක් වෙම කියලා හිතවිලි නෑ. මේ ශාලාවේ සින සිල් සත්‍ය වෛරසිත නැත්තෝ වෙත්වා තරහ සිත්තෝ නැත්තෝ වෙත්වා කියන සිතවිලිත්. හැබැයි ඒ මෛත්‍රියෙන් හටගත්ත අර සැප සහගත ප්‍රීති සහගත ස්වභාවයේ ඒ හැඟීම තියෙනවා. ඒ මානසික ආරය තියෙනවනේ. තේරුණේද? එතකොට මේ විතක්ක ਵਿਚාරේ නැතුව එයා ඒ විදිහට ඉන්න එකට කියනවා දෙවෙනි ධ්‍යානෙ. එතකොට මෙව්ව ලබන්න පුළුවන් පින්වතුනි සමහර කෙනෙක් මොකද වෙන්නේ? ওই ධ්‍යාන මට්ටම් වලට එන්නත් කලින් යම් කායික සැපයක් මානසික ප්‍රීතියක් භාවනාවකින් ආපු ගම කායික සැප සහ සැප සහිත මානසික ප්‍රීති චිත්ත ඒකාග්‍රතාව සහිත විතක්ක ਵਿਚාර සහිත පළවෙනි ධ්‍යානට සමවදිමි කියලා අදිෂ්ඨාන කරනවා. එතන හිත එකපාර එතෙන්ට යනවා වගේ දැනෙන්න පුළුවන්. හැබැයි විවිධ අරමුණු මේ මාදි දේවල් දිගට තියෙනවා. එතකොට එයාගේ මොකද්ද තියෙන්නේ? එයා හිතනවා ධ්‍යානයකටපත් වුණා කියලා නැහැ. ඒක පිළිසිඳු නැත. හොඳට ධ්‍යාන උපදවගත්ත කෙනෙක්ට කාලය අදිෂ්ඨාන කරගන්න පුළුවන්. අර විදිහට මං කිව්වේ අර කයත් නොදෙන විදිහට ඉච්චර කායික පස්සද්දි මානසික ප්‍රතිදිත ගැන වෙන කිසි දෙයක් හිතන්නේ නැතුව පැය දෙක තුනක් ඉන්න පුළුවන් විදිහට හදාගත්ත කෙනාට මේ ලෝකේ විවිධ ක්‍රම තියෙනවා. තේරෙන්නේ අපි හරිදී වඩන්න පුළුවන් නම් හොඳම දේ හොඳට කරන එක හොඳයිනේ. පළවෙනි ධ්‍යාන, දෙවෙනි ධ්‍යාන, තුන්වෙනි ධ්‍යානය කියලා කියන්නේ අර උපන්න කායික සැපේ සැහැල්ලුව තියෙනවා. හැබැයි මානසික ප්‍රීතිය නැහැ. නිශ්චලව සිත තවත් බලවත් එකඟ වෙලා උපේක්ෂාවේ පිහිටලා. ඒකට කියනවා තුන්වෙනි ධ්‍යානය. හතරවෙනි ධ්‍යානය කියන්නේ කායික සැප දුක් රහිත මානසික ප්‍රීතිය සපාදි ධර්මතා නැති පිරිසිදු උපේක්ෂාව හිත තියෙනවා. පිරිසිදුව හරියට ඇලීම් ගැටීම් කිසි දෙයක් නැහැ. පිරිසිදුව පිහිටලා. ඒකට කියන හතරවෙනි ආස්වාස ප්‍රාස්වාසයට දැනින්නේ. ඒ විදිහට හොඳට මේ වනි නුද්ධ හොඳට පිහිටන්න පටන් ගන්නවා. මේ මොකද්ද හතරවෙනි? එතනින් පස්සේ තියෙන්නේ අරූප ධ්‍යාන ටික. ඊට පස්සේ අර දැන් එතනින් යාර කායික උපේක්ෂාවට ආවි. දැන් එතනින් පස්සේ කාය ගැන සංඥානේ පඨවි ආපෝ තේජෝ වායුනේ රූපයක් හැදෙන්නේ. ඒ සංඥානේ අවකාශේ පඨවි ආපෝ තේජෝ වායෝ නැති අවකාශය අනන්තයි, ආකාශය අනන්තයි, ආකාශය අනන්තයි කියලා වඩන්න එතනින් පස්සේ. ඊගෙන ආකා සානංචායතනි.
එතන මේවා දැනගන්නේ සිතින්නේ එතන දැනගැනීමක් තියෙන අවකාශය අනන්තයි කියන එක දැනගැනීමක් තියෙන සිතින්නේ සිත ප්‍රකටයි රූපයක් ප්‍රකට නැහැ ඒකයි අරූප කියන්නේ විඥානේ අනන්තයි විඥානේ අනන්තයි කියලා එතනින් පස්සේ වඩන්නේ ඒකට කියන විඥානං ඡායතන ආකාශනං ඡායතන පස්සේ රූපයක් ගැන මුකුත් නැහැ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ ඒකයි ඒකට අරූප ධ්‍යාන අරවට කිව්වේ රූප ධ්‍යාන ඒ කායික සැපක් යට දෙයිනවනේ මෙතනින් එහාට එහෙම නෙමෙයි පිරිසිදු උපේක්ෂාවෙන් පස්සේ සාන්තයි කියන්නේ ඒකට සාන්ත විහෙරණ කියලා කියන්නේ තේරුණා නේද කියලා දෙන එක ඊට පස්සේ මොකද වෙන්නේ විඥාණයන්තයි දැන් දැනගැනීමක් තියෙනවනේ ඒක තමයි විඥාණයන්තයි විඥාණයට හිත ප්‍රකටයි සිහිය පිටලා විඥාණයන්තයි විඥාණයන්තයි කියදී සාන්ත බව පැතිරිලා හොඳට පිහිටනවා ඊට පස්සේ මොකද වෙන්නේ ආ කිනෝ මේ දැනගැනීමක් නැති වෙන්න ඇත්තම් කිසිවක් නෑ ආකින්චඤ්ඤායතනෙ කිසිවක් නෑ කිසිවක් නෑ ඉතින් ආකින්චඤ්ඤායතන දැන් දැනීමක් නෑ මුකුත් නෑ අපි කියන අර නිින්ද භාවනා විදි නිදා ගන්න එක නෙවෙයි ඒකත් නිකන් ආකින්චඤ්ඤායතන වගේ ඇති දැනුත් සමහර අය ආකින්චඤ්ඤායතනෙ තමයි ඔව්ද නැද්ද ඔව් එතකොට අර ඒකට කියනවා මේක සිහිය තියෙනවනේ පින්නොතින් දැන් අරවයි සිහිය නැහැනේ මොනවා වුණාද දන්නේත් නැහැ එතකොට මේවයිද සිහිය තියෙනවා මානසිකාරයක් තියෙනවා කිසිවක් නැහැ කිසිවක් නැහැ එතකොට කිසිවක් නැහැ කියන සංඥාව තියෙනවා සංඥාව ප්‍රකට දැනීම නැති වෙන්න වැඩිලා දැන් සංඥාව ප්‍රකටයි සංඥාව නැතු වෙන්න කැමති නීව සංඥා ආ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැතිදී සැපතයි කියලා ඒකට සම්බන්ධ නීව සංඥා අන්නෂ්ඨ සමාපatti හතරවෙනි ධ්‍යානට ඕන භාවනාවක ඉන්න පුළුවන් නම් ඊටු ටික ප්‍රඥාව මත දියුණු කර ගන්න පුළුවන් පිනවතුනි. පුළුවන්මයි. ඊතර බාන්න මෙතින්ට එන්නේ සරල දෙයකින් නේද? හිතට ගන්න අරමුණ. හිතට ගන්න අරමුණ. බාණ්ඩේ විද්ධි නිකන් සිහිය අහපව හදන්න බලෙන් තියන්න කියලා දෙයක් නෑ ධ්‍යානයක් හැදුනට පස්සේ පහසුවෙන් නිකම්ම පිටනවා එතකන් තම දත් මිටි කන්නේ එතනින් පස්සේ කිසි ප්‍රශ්නයක් නෑ ඒතර මේ තුල තියෙන අංග අඳුර ගන්න ලෝකේ කාටවත් බෑනේ ඍෂිවරුන්ට බෑ වෙන ලෝකේ දෙවියන්ට බඹිට බෑ බුදුවරිය දකින්න සද්ධාව මේක විරිය මේක සතිය මේක සමාධිය මේක ප්‍රඥාව මේක මේ වැඩුවා මේවනේ මේවා හේතුන්ගෙන් හැදින හේතු නැතිවීමෙන් නැති වෙන එක අන්න දැන් බැරිද මේ හොඳට මේ වගේ නිශ්චලව හිත තියෙන කෙනෙකුට මගෙන් ළමෙක් අහනවා අර හොඳට භාවනා කරන කෙනා අහනවා ස්වාමින් වහන්සේ මේ එක්කෙනෙට බැරිද එකපාර දෙකක් කරන්න දැන් මෙයාට සිහිය පිටල මෙයා අහන බෙඩ් ෂීට් එක නමද්දි ස්වාමින් වහන්සේ මං වෙන දේකුත් කල්පනා කරන බෙඩ් ෂීට් එකත් නමනවා එහෙනම් මේ හිත එකපාර අරමුණු දෙකක් හිතන්න පුළුවන් මං කිව්වා නෑ ඒ වගේ සිහිය මදි තව හොඳට ඒක පිටාදි ප්‍රකට වෙයි එහෙම නෙමෙයි ඔක වෙන්නේ ෆෑන් එක කැරකෙද්දි දැන් පේනවද තට තුනක් කියලා? පේනවද? දැන් පේන්නේ නැහැ. එහෙම නෑ කිව්වා හිතට එක වෙලාවක එකක් හටගන්නේ. නමුත් මේක වේගවත් වෙන නිසා මේක අඳුරගන්න බැහැ කිව්වා. සමහර හිතට පුරුදු කරපු දේවල් ස්වභාවිකව වේගින් කරන්න පුළුවන්. අපි අලුතෙන්ම දෙයක් ඔබට පුරුදු කරොත් දැන් ඩ්‍රයිවිං සීට් එක ඔබ වාඩි කරලා මුලින්ම ඩ්‍රයිවිං කරන දවසේ අර බ්‍රේක් එක ඇස්ලේටර් අරවා මෙව හිත හිතනේ පාගන්නේ සුක්කානම කරකවද මෙහෙ බලන බ්‍රේක් එක එහා පැත්තේ බලන ඕකද නැද්ද මුලින් දැන් එහෙම කල්පනා කරILLන්නේ නැහනේ ඇයි හිතට හුරු කරා මේ විදිහට ටටටක් ගාලා වින්ද අපි ඇවිදින ඒවා දතකට මදින ඒවා මේවා කාලයක් කරලා දැන් හුරුයි වයර් එකක් උඩ ඔබට යන්න කිව්වොත් පුළුවන් ද යන්නේ කොච්චර කල්පනාවක් ඕනේ වෙයිද ඊතර නම් හිත එකඟ වෙයි අනිවාර්යෙන් මර බයනේ නේද ඊතර කල්පනා කරලා බලන්න මේ කාරණා ගැන බලන්න සාස්තුන් වහන්සේ මේ පෙන්වා දෙනදී එහෙමනම් පින්වතුනි මේ භාවනාව අපි දියුණු කර ගත යුතුයි එතකොට අර මිලිඳු නාගසේන ප්‍රශ්නෙදි අහනවා ඇයි බුදුරජාණන් වහන්සේලා කළ යුතු සියලු දේ කරලා හමාරයි බෝ මැඩදී උතුම් බුද්ධත්වයට පත් උනාලු සමත විදර්ශනාව සම්පූර්ණ කළාලු. නමුත් උන්වහන්සේ කියනවලු මාස 3ක් මම
භාවනාවෙන් විවේකීව වාසය කරන හරි වැඩේනේ. කල යුතු දෙයක් තියෙන කෙනෙක්නේ නැවත නැවත භාවනා කළ යුත්තේ කියලා අහනවානේ. එතකොට අර කවුද නාගසේන ස්වාමින් වහන්සේ හරි ලස්සන කතාවක් කියන. හරි ලස්සනයි. කියනවා රජතුමනි මෙහෙම හිතන්න. කාට හරි අසනීපයක් හැදෙනවා. හොඳ වෛද්‍යවරයෙක් හම්බෙනවා. ඒ හොඳ වෛද්‍යවරයා දක්ෂ විදියට ප්‍රතිකාරය කරනවා. ඒ ප්‍රතිකාරින් ඒ ලෙඩා මොකද වෙන්නේ? ඉක්මනටම සුවපත් වෙනවා. සුවපත් වෙච්ච ඒ ලෙඩා අර වෛද්‍යවරයාගේ ගුණය සිහිපත් කරනවා. ඊට පස්සේ ඒ ලෙඩා කාගාවටද නැවත නැවත යන්නේ? අර වෛද්‍යවරයාම හොයන් යනවා නේද? බුදුරජාණන් වහන්සේලාත් ධර්මාර්ගේ ප්‍රගුණ කළ අවසන් ආය කරන්න දෙයක් නෑ තමයි කියනවා. නමුත් අර කෙනා නැවත නැවත අර වෛද්‍යවරයා සේවනය කරන්නාසේ බුදුරජාණන් වහන්සේලා දන්නවා කියනවා, මේ භාවනාවේ සුවය සැපය දන්නවා කියනවා. ඒ නිසා උන්වහන්සේලා ඒ තුල මොකද කරන්නේ? නැවත 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 නැවතත් යෙදි වාසය කරනවා කියලා දේශනා කළා. මේ කරන්න දෙයක් නෑ කරලා හමාරයි කිව්වා. එතකොට මේ භාවනාවේ ගුණ 28ක් තියෙනවා. මොකද්ද තියෙන්නේ? භාවනාවක ගුණ 28ක් තියෙනවා. භාවනාවක ගුණ මොනවද තියෙන්නේ? 28ක් තියෙන. මොනවද? මහරජාණනි මෙහිලා හුදකලාවේ භාවනා කරන්නාගේ හුදකලා භාවනාව තමව රකි. මොනවෙන්ද රකින්නේ? ඉරිසියාව, රාග, ద్వේස, මෝහ සිතේ අසහනකාරී බවින්. ඒ හැම දෙයකින්ම භාවනා කරන කෙනා රැකිනවා. ඒ භාවනාව නිසා. ඊට පස්සේ ආයුෂ වැඩි. මොනවද වැඩින්නේ? ඔය සමහර කෙනෙක් මට ඇවිල්ලා කියනවා, යාට පිළිකාවක් කියලා වෛද්‍යවරු කියලා. පස්සෙ මෛත්‍රී භාවනාව කරන්න අරගෙන. කර්ණිමිති පෙන් අරගෙන පෙන් බොන්න ගර. ඊළඟ ටෙස්ට් එකට යද්දි පිළිකාවනේ. හරි පුදුමයි නේ. බාන්න මේ සිතක ඇති කරගන්න කුසලි කොච්චර ඒවට බලපානවද? ආයුෂී වැඩෙනු. ආයුෂී වැඩෙනු. කායික මානසික බලයේදී ඔය භාවනා කරන අයට ලීසින් වැටින්නේ නෑනේ. ලීසින් වැටින්නේ ඇයි? ඇයි? එයාට උරුත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙනවද නැද්ද? උරුත්තු දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. අනිත් අයට තමයි ඤෑව් ගෑවත් ඇති. උරෝල බල්ල ගියත් ඇති. බේත් පෙති ගන්න දොස්තර මහතුල් ගාවට යන්න නැද්ද? එතකොට ඇයි ඒ එයාට මානසික බලයත් කායික බලයත් භාවනා කරන කෙනාට ටික 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 ඇයි ලේ ධාතුව පිරිසිදු වෙනවනේ භාවනා කරද්දි? හිත පිරිසිදුයිනේ. තරහ ගන්න කෙනාට බාන්න නල්ල රැලි වැටුණා, දඩබඩ ගාලා හදවත ගැහෙනවා, නාඩි වැඩ කරන එක වැඩි වෙනවා, ලේ ගමන වැඩි වෙලා, ප්‍රෙෂර් වැඩි. එහෙම ට්‍රොලිය දාගත්ත ගිනිච්ච මහා ඉස්පිරිතාලෙට නැද්ද? ආන්න. ඒතර භාවනා කරන කෙනාට එහෙම තියෙනවද? නැහැ පින්නත. ඇයි ඒ? සාන්තයි. මොකද? සාන්තයි. කායිකවත් මානසිකවත් ඇති වෙන සුවය. කායික මානසික බලයේදී වැරදි පුරුදු වසා දමයි. දැන් බාණ්ඩුවේ භාවනා කරන අය වෙනදා හවස තැබෑරුමට ගියාන, වෙන වෙන දේවල් වල යොමු වෙලා හිටියන, භාවනා කරන අයට මොකද වෙන්නේ? ඒව ගොඩාක් සද්ධාවට ඇවිල්ලා භාවනා කරන ඒවට යොමු වෙන කෙනා මොකද වෙන්නේ? අරවයින් ටික ටික වෙන් වෙන්නේ නැද්ද? සම්පූර්ණ වැරදි පුරුදු ඈ අතහැරලා. ඉතින් මට කියන්න හිතුණ පින්වතුනි, ඒ ධර්මයට ඇවිල්ලා ගුණේ පිහිටියාම බොහෝ විපාක තියෙනවද නැද්ද? කීර්තිය ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. දැන් වැරදි පුරුදු වසා තමයි අයස දුරු කරයි. මොනවද දුරු කරන්නේ? ආයස දුරු කරන යස පිරිවර, යසේ අනිත් පැත්ත ආයස. හොඳයි. එතකොට කීර්තිය, පිරිස් බල ආදී ධර්මතා මොකද වෙන්නේ? හොඳ කෙනෙක්, යහපත් කෙනෙක් කියන දේවල් එයාට ගොඩනගින්න ගන්නවා. යස පිරිවර පමුණුවයි. මේ පිරිසිදුක පවට ලැජ්ජ බය හොඳට පිහිටනවා නේද? දැන් මේක මම ඔබට නිකන් කියන්නේ, මම කියන්නම් කියලා හිතාගත්තින්ද හොඳ කාරණයක්. බලන්න මේ සිද්ධියක්. මේ බාණ ජීවිතේ මේ ධර්මෙන් ඈත් වුණාම වෙන ඒ අපේ බෞද්ධයන්ට වෙන වැඩ. මේ ඒ තමයි ඔය එක්තරා ප්‍රදේශයක, අපේ ඔය පැත්තට ආසන්නව තියෙන ප්‍රදේශයක තියෙනවා මේ රෙස්ටුරන්ට් එක. කියන්නේ ඒක අරක්වරම මොකුත් නෑ. මොනවද මේ
හොඳට සීල් ගන්න මිනිස්සෙක් හොඳ තරුණ ළමයේ සීල් ගන්න ඒ පවුලේ අයම යහපත්. රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ සුදු අයත් එනවා අරක්කු අරමෙවනේ. ඉතින් මොකද උනේ දවසක් පොඩි ළමෙක් සෙල්ලම් කර කර හිටියා. ඒ ගෙදර පුතා සෙල්ලම් කර කර ඉද්දි පොල් කට්ටක් හම්බුණා. පොල් කට්ට පෙරිලා පොල් කට්ට ඇතුලේ 100 නෝට්ටු ගොඩයි. නිධානයක් පහළ වුණා වගේ පොඩි එකාට හරි සතුටුයි. පොල් කට්ට අරගෙන ආවා. තාත්තේ රුපියල් 100 නෝට්ටු ගොඩයි කිව්වා. තාත්තා පොල් කට්ට අරන් කල්පනා කරනවා කොහෙන්ද මේ? මේක උනේ කොහොමද? හොරේ හවුණා. මොකක්ද හොරේ? පාරේ හා පැත්තේ ඉන්න රාළහා මිල දෙන්නේ ලී කොට එන වාහන එනවනේ, දැන් කෙලින්ම ගන්න බෑනේ. පොල් කට්ටක් තියලා තාප්පෙයිනේ. රාළහා මිලට කියනවා අර මේ ලී වැලි අරන් එන අයට කියනවා, අර අල්ලන අයට මේ රාළහාමි කීයක් හරි දෙන්න නිදහස් කරන්න කිව්වම අර පොල් කට්ට ඇතුලින් දාලා යනවා කියලා. පොඩි එකා සෙල්ලම් කර කර ඉන්න ගමන් පොල් කට්ට පෙරලා රුපියල් 100 නෝට්ටු ටිකේ එකේ. පස්සේ මෙයා දැනගෙන රාළහාමි ගාවට ගිහලා කියලා, අපේ පොඩි එකා නොදැන ඒ පොල් කට්ට පෙරළුයි, පොල් කට්ටේ 100 නෝට්ටු කිව්වා. රාළහාමි මේන් කිව්වා ලැජ්ජ නැ ගත්ත ලස්සනට. දැන් ලැජ්ජ බය තියෙනවද? නැහැ. දැන් මේ දේ නෙමේද දරුවන්ට දෙන්නේ? තමන්ට පාවිච්චි කරන්නේ. මුළුවල ඉන්නවනම් සැකසහිතයි සමහර වෙලාවල්ට. ඔවා තියෙන්නේ හොඳයි ඉන්නවද නේද? හොඳයි ඉන්න. ඉතින් මට ඕක මතක් කරන්න හිතුණා. ඉතින් බාන්න මොකද මේ පවට ලැජ්ජා බය නැති වෙලා. ඉතින් භාවනා කරනවන ඕවා වෙන්නේ මොන භාවනා දෙන්නේ නැහැ. එහෙම වුණාම එතකොට යසපිරිවර පමුණුවයි. දැන් මෙල්ට යසස ඇති වෙන්නේ නිකන් කල්පනා කරන්න එපා. මේ මිනිස්ස පොල් කට්ට ගෙනද්දි මේ මිනිස්ස කොච්චර ගුණවන්තද කියලානේ. ලැජ්ජ බයක් නැති උනේ නේද? ඊට පස්සේ කුසල් දහම්හි නොඇලීම දුරු කරයි. මොනවයි දුරු කරන්නේ? කුසල් දහම්හි ත ඇලෙන්නේ නැත්නම් ඒක දුරු කළ දාන භාවනාවයි. ටික ටික සමාධිය හැදෙන්න ඕනේ. කුසල් දහම්හි ඇලීම උපදවා දෙයි. බය දුරු කරයි. භාවනා කරන කෙනාට මොනවද දුරු වෙන්නේ? විසරද බවට පත් කරයි. මොනවද? විසරද බවට පත් වෙනවා. ඒ නිවැරදි කෙනෙක් නේ. කුසීතකම කම්මැලිකම නැති වෙනවා. වීර්ය උපාදේ උපදවල දෙනවා. රාගය බැහැර කරනවා, ద్వේෂය බැහැර කරනවා, මෝහය බැහැර කරනවා, මාන්නේ නසා දමනවා. අකුසල විතර්කයන් මැඩලයි, සිත එක අරමුණකට යොමු කරයි, මනස පිනවයි, සතුට දනවයි, ගෞරවය ඇති කරවයි, ලාභ උපදවයි, ලෝකයාගේ වන්දනාවට පාත්‍ර වී චිත්ත ප්‍රීතිය පමුණුවයි, ප්‍රමුදිත බව ඇති කරයි, සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය පෙන්වා දෙයි, භවයන්හි ප්‍රතිසන්දිය නසා දමයි, සියලු ශ්‍රමණ ගුණයන් ලබා දෙයි. 28ක් මොකෙන්ද? භාවනා. ඒ නිසා පින්වතුනි සරලව පටන් ගන්න, සංකීර්ණ කරගන්නේ නැතුව හිතට ගන්න අරමුණ ඔබ තෝරලා ඒ ලස්සන අරමුණ හිතට ගන්න. ඒක හිතේ පවත්වන්න ඔබට සමාධිය උපදිනවා, උපදින වාමයි. ඉනිසව බැහැම දිනාට උතුම් ධර්ම අවබෝධයට මේ උතුම් දහම් කරුණු හේතු වාසනා වේවා කියලා.